ර සරණ කවුණාවන්ත ගුණපරසත් පපුරෘසපින්වර්ත්නී. සජීවී ධර්මසාකච්ඡා දේශනාමාදාවි, අසු හතරවන ධර්මසාකච්ඡාවයි මේ ආරම්භ කරන්නේ. අධාතරත්නපුර පතිංචි බෝසත් ගුණැතිසු පිංවත්ව්‍යාපාරික ජයිලාල් පෙමසිංහ මැතිදුන් එම පින්වන්ත සාන්තරන්තුන්ගේ මැතනිය. දියනිය පුතනුවන් විති නිර්මාණය කළ මිනිපුර අමාසාන්ති තපු වනනාරන්න සේනාසනය සිටාපත්. අප සෙස්සේ අපරයැකේ පඥාසර පොඩි හාමුදුරුත් මේ විදිර සම්බන්ධ වෙනවා. සමන්තා චකවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංමුනිරාජසේ සුනන්තුසග මොක්කදම්.

නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ. අවනාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නේ. පුුණ්‍යවන්ත ඔය ඇත්තු අහලතියන පස්්නාතර පලවෙනි පස්නේ තෙරුවන් සරණය ස්වාමීින් වහන්සේ. ස්වාමීණී අමූලික සද්ධාව අකුසල කර්මයක් ඇති කරයිද. එසුන් නොවේනම් අප ඇයි අමූලික සද්ධාවෙන් ඉවත්විය යුත්තේ. එසේම ස්වාමීණී වර්තමානයේ බොහෝසී ධනාත්මක චින්තනය පිළිබඳ කතා කරනවා. එසේම බොහු අයි මෙයින් ප්‍රටිඵල අද්දුටු බව පවසනවා. එසේම ආකර්ශන නීතිී ගැනත් නොයෙක් අදහස් මතු කරනවා. ඒඇයි මේදීවය සනාත කිරීමට බුද්ධ දර්ශනයක්ත් උදාගන්නා අවස්ථාමා අසා තිබෙනවා මේ කවුන ධර්මය සඳහන්වන්නේ කෙසේද. එසේම යම් දෙයක් කිෙරේ කලකිරීම දීස සිතත්්ද. එසේ නම් සසර දුකකිරෙහි කලකිරීමක් ඇති කරගන්නේ කෙසේද මහාට අනුකම්පාවේ මේ ගැටලු විසදා දෙන සේක්වා තෙරුවන්සාන ඇ පින්වා ස්වාමෙන්න් වහස කියලා පින්ුවත්න අමූලික සද්ධාව අකුසල කරමයක් ඇතිකරනවදකෙ ඇහුවොත් සද්ධාව ගැන මෙහෙම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ සද්ධාව කොටස් දෙක්කට දීශනා කළ තියෙනවා අමූලික සද්ධාව ආකාරවති සද්ධාව කියලා අමූලිකා සද්ධාව කියලා කියන්නේ, විමසන්නේ නැතිව. හොයන්නේ බලන්නේ නැතිව, අධ්‍යනය කරන්නේ නැතිව යම්කිසි දෙයක් මස්්වාස කිරීම. ඒ විශ්වාසකරණයකට පදනමක් මුලක් නෑ. ඒ හින්දා ඒකට අමූලිකා සද්ධාව කියලා කියනවා. හැබැයි ඒ බිමසන්නේ නැතිවින්න කාලෙවුණත් ඒ ඇතිවුණු සද්ධාවත්්‍යයක කුසාසිෙත් ඇතිවුුණොත් ඒකට පවක්න මේවෙේන්නේ අමූලිකා සද්ධාවේදී උනත් පිනක් වෙන්නේ. මේ අමූලිකා සද්ධාව කෙනෙක් දියුණුව කරා ගෙන යන එකක් නම් නෙමි. අමූලිකා සද්ධාව තියෙනෙකෙනාගේ ලක්සන වගේෙකුත් තියෙනවා. යම් කිසි කෙනෙක් ගැන පහදිනවා. කාල ැනකොට ඒ පැහැදීම නැතිවෙලා වෙන කෙනෙක් කැන පහදිනවා. තවත්කාලයක් යැනකොට ඒ පැහැදීම නැතිවෙලා තවත් කෙනෙක් යන පැහැදිෙනවා. මේ විදිහට පෞද්ගලික කාරණාමුල් කරගෙන හරි පහදින්න පුළවා. හැබැයි ඒ පැහැදිලා කුසල් කරගන්න කාලෙට දුරුවල වනත් මේ පින් සිද්ධ වෙනවා හබැ පබල නැහැ. ආකාරවතය සද්ධව කියන්නේ ප්‍රඥාවන්ත මනුස්සේක්ළඟ තියෙන් ඕොන ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ ආකාරවතිය සද්ධාවතම වානනා කළේ. එතකොට ආකාරවති සද්ධ විශේෂ ලක්ෂණ වගයක් තියෙනවා. සද්ධාධ තතාගත ස්වභෝතියි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධී ඔහු විිය පවිශ්වාසකරනව පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා, ධර්මරත්නය සංගරත්නය විශ්වාස කරනවා, මේ විදිහට පින්වත්න ආකාරවතය සද්ධා ඇති කරගන්නවා. මෙතනදී අමූලිකා සද්ධාව දුර්ුවලේ එකක් ආකාරවතිය සද්ධ බල සම්පන්නේ එකක් කුසල්වලදී බලසම්පන්න ආකාර සද්ධවයි ඕන වෙන්නේ. මෙතන්දි ඔබාහල තියෙනවා ධනාහත්මක චින්තනය පිළිබඳ කතා කරන. බොහෝ දෙනා ගැන. එතකොටට ධනාත්මක චින්තනය කියලා ඒ අය ලෞකික දියුණුව බවභෝග සම්පත්තලය පොඩි දියුණුවීම් දෙකතුනක් ගැන කතා කලාට ඔය ඇත්තන්ට හොඳම ධනාත්මක චින්තනය තියෙන බදුද හමතුළ. ඉතින්දි ඔය ඇත්තෝ දියුණ වෙන්න ඕන විදිියඒක කියෙන බෝගගේ බුංචේය දිහකම් මන් පයෝජයේ චතුත්තාන්ච නිදාාපේ යාාපතාසු භවිතික රදේශන අකේනවා. අතිසක භෝගසු කන්නසු කණවජ්‍යසුක අන්දේශන අකරනවා ඒ විතරක් නෙමේ මව්පි උපස්ථා නඹුසමී ජීවිතයට අදාලා කවුණුවල ඉඳ දෙලොව දියුණුවටම එක පැත්තක්න මේ හැම පැත්තකම දියුණුවට බුදුරජාණන් වහන්සේ අවස්ස කවුණු දේශනා කළ තියනවා. ඒනිසාඔයි ධනීම්මි මුදල්වෙන්වන් විතරක් ධනාත්මක චින්තනයක් ඇතිකර ගන්නවට වටා හොඳ දේ තමයි, ඔය ඇත්තාට දෙලෝ හපත් කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ තනාත්මක ස්වභාවහම නැත්ත ඒ පින්බර ධර්මේ අනුව කටයුතු කරන එක. මේ පස්නෙ ඇැතුල් කරල තින ආකාර්ශන නීතිය ගැන. ආකාර්ශන නීතිය ගෙනක් න අදහස් මතු කරනවා. මෙදීව සනාතකාන බුදුදහමේ කරුණුත් යොදාගන්නව කියලා තියෙනවා. එතකොට ආකාර්ශන නීතිය කිව්ව හාම ඒක මේ වර්තමානයේදී සමහර පිරිස් ඇතිකට ගත්තා වැරදි අදහසක්. ආකාසන නීතිය කියන්නේ ජීවිතයේ විශාලතම ගැටලුවලින් නිදහස්වෙන්න පුළුවන් ක්‍රමයක් කලේ යැයි පෙන්නුට ආකාස නීතිය එළින්දා ජීවිතයට බලපාන ආකාරය ගැන ඒක අටි විස්තර කලාට ඒක පින්වත්නය සම්පූර්ණයම වැරදි මාර්ගයක්. ආකර්ශන නීතිය මගින් තමන්ගේ ඉලක්ක දිනාගන්න පුළුවන් කියලා. තව තවත් යහපත් කෙනෙක්ව කරගන්න පුළුවන් තමන්ව. ඒවාගේ තමන්ගේ වටිනාකම තමන්ට පෙන්වලා දෙනවා කියලා. අවංක ආදරයේ තමන්ට ලබාගන්න පුළුවන් කියලා. සරී සෞඛ්‍යතත්වේ යහපත්තිාව තියාගන්න පුළුවන් කියලා මේවාගේ ආකර්ශණ නීතියක් කියන එකක් ඒයි ඉගැන්වාට එතන ආකර්ස නීතිය කියන වචනය. ප්‍රසිද්ධිය සහයේ පැවැත්ම වෙනුව සකස් කරගත් එක එහෙම නීතියක් නෙමේ ඕවනු ඔයඇත්තන්ගේ සීලයේ තමයි ඔය ඇත්තංව සතති මත තබන්නේ සිල්වර්ත ගුණවර්ත කටයුතු කරගන්නට වග බලාගන්නට ඕනෑ මෙතනදී ඔබහල තියෙන පස්නේ අවසා නේද ඔ ඇත්තු කියනවා. එසේම යම් දෙයක් කෙරෙහි කලකිරීම දේස සිතද්ද කියලා. පිින්ුවත්න අපි සෝක පරිදිව දුක්ක දෝමනාස උපායාස වලදී ඇතිවෙන දේස හිත් වනාට ප්‍රඥාව මුල්කරගෙන සසරස්භාවේ තීරුන් අරගෙන ඒ ඇතිවන කලකිරීම දියේස හිතක් නෙමේ. ඒක ප්‍රඥාව මුල් කරගෙන සසරින් ඉගුඩවීමේ අදහසින් ඇතිකරගන්න කලකිරීමක්. ඒක දේසයක් නෙමේ සසරින් ඉගොඩි වෙන්න අධිස්ාන සිර ඔබට යුතු කලන්න දියේසි ඇතිවෙන සිද්ධික පමණයි. ඊළඟත ඔය පින්වතුන් අහලතියන පස්නේ තමයි තෙරුවන්සාරණයි ස්වාමින් වහන්ස. බුදුරජාණන් වහන්සේ නාගාව ලෝකනයම් බැලීම පිළිබඳ හා. එසේ බැලූ අවස්ථාවක් පිළිබඳ පහදා දෙන්න ස්වාමින් වහන්ස කියලා. පිංවන මාරතච්චනීය සුත්තවන්නනාවට යන්න ඔය ඇත්තු. ඒ කියන්නේ මාරතච්චනීය සූත්‍රයේ අටුාවට යන්න කෙලා කියන්න. මාරතච්චනීය සූතිය අටුවෙේ මෙන්න මෙහෙම විස්තර කරනවා මේ කියන කාරණාව නාගාව ලෝකනය සම්බන්ධව. ඒක හොන්තටට තේරුම්ගන්න මේ කියන විදිහටම නාගා පලෝකිතං අප ලෝකේසි. ඒ කියන්නේ මහා සබ්දේ අහලා දුසීමමාරය කරපු කාරණාවගේ අත්තේෙනවානේ දුසීමමාරය අශ්‍රාවකන් තෙමවේශ වෙලා කළබල විදිහට හැසිරෙනවා ඉම්පස්සේ ඒ මහා සබ්දේ ඇහෙනවා. ඇුණට පස්සේ හස්ති මේ හසිරාජා ඒ කියන්නේ ඇතා ඇතහරි මෑතහරි බලන්න කැමතුනාට පස්සේ ඇතෙක් බෙල්ලහරවන්නේ නැතුව මුළු ඇඟමහරවල නැවතිලා ආපසු බලන්නේ සාමා්‍යෙන් ඇතික්ග ස්වභාවී වෙන්නේ පිටිපස්ස බලන්න ඕුනාට පස්සේ ඇතා බෙල්ලහරවන් නැතුව මුළු ඇගම හරවල නැවැත්ල තම යහපව බලන්න. ඒ වගේ අපේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සිදවීමට අදාලෝනො අපේ කකුසඳ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මුළු සිරුරම හරවල නැවතිලා හරවල ආපස බලනවා. එතකොටට පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයහෙම නෙමි බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවේ තමයි මෙහෙම වෙන්නේ හරියට ඇතා පිටිපස්ස බලන්න ඔන්නාට පස්සේ සම්පූර්ණ සරීරයේ හරවල බල්න වගේ. එහෙම බැලුවට පස්සේ. අර දුසමාරයා දෙව්ලොවීන් චුතවෙලා මහානරකි උපදිනවා. අර විදිහට බලන කොටම අර දුසීමාරයා දෙව්ලොවින් ඉපදිලා මහාන්නරකය උපදිනවා. එතින්ද ඒකනාා චුතවෙන්නේ වස වරත දිවලෝකටමයි ලෝකේදිම චුතවෙන්නේ. මෙන්න මෙතන සමහරකට්්‍යය පටලවගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ නාගාව ලෝකනයේ නිසා දුසීමමාරයා චුතවුනා කියලා. ඒ තේරුන් ගන්න ඕන මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ බැලූ නිසාම චුතවෙල්න්න උචුත වනා කලා නෙමේ තේරුම් ගන්න ඕනේ. භාගිවතුන් වහන්සේගේ එක බැල්මෙන් කෙනෙක්ගේ චෘතිය කරන්න ඒන බුදුරජාණන්හස නාගාවලෝකනයෙන් කෙනෙ එක ඝාතනය කරන්න හැ. මෙතන මේ චෘති කාලයයි පෙන්න්නන්නේ. තිය සිද්ධ වුණනු විදිහේ චෘති කාලයේ තමයි පෙන්නන්නේ අර කකුසන්ද බුදුරජාණන් වහන්සේ නාගාවලෝකනයෙන් හැරල බලනකොටම දුසී මාරයාගේ ජීවත්යෙන්න්න තිබ කරම අවසං වෙලා ඕහුගේ චෘතිය සිද්ධ වෙන්න ඒ වෙලාව කියනය එක නැත්තං බුදුරජාණන් වහන්සේ නාගාවලෝකනයම් බැලීම නිසාහුව මානයට පත් කරලා මේ අවිිචේත් ඇැන් දුගතියට යහ්ුව කියල තේරුගන්න පා එකක වැරදි. ඉතින්ද උදාර මහාස්්‍රාවකයම් වරද කරනහින්ද පොලො මේ ඉදැ මේ දුසීමාරයා සේෂත අගම අග්‍රස්සාාවකතුමාන්ට ඒවගේ මහාස්්‍රාවකතුමාන්ට උපාසක උපාසිකාවන්ට සවනක්වවෙස ලොකු වල දක් කළා. ඒකිිනාගේ කර්ම මේ වෙනකොට අවසංවෙලා ඇති බෙජීවතන ආවිස කරම. එතකොට ආවිස අවසංවෙලා තිබ්බහින්ද තමයි අට චුතවීම සිද්ධ වනේ ඒ කියන්නේ දුසීමාරයාගේ ආයුස අවසංවෙලා තිබුණා පිංවර්ත්න නාගාව ලෝකනය කක්කුසන්ද බදුරජාණන් වහන්සේ බලන වෙලාවේදී. ඒ ඔහුගේ චෘතිය සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ බලන වෙලාවේ දීමයි කියන එක නිවැරදිව තේරුම් ගන්න නැත්තන් කකුසඳ බදුරජාණන් වහන්සේ නාගාව ලෝකනයෙන් බැලූ නිසා ඔහොගේ චුතිය වනානෙමේ එහෙම බලද්දී ඔහු කරලති බපරාදවල හැටියට ඔහොගේ කර්මාරූප චෘතතිය සිදවීම සේ. ඊළඟට හලතින පස්්නේ තමයි අවසය අපි පින්වත් සාමීන් වහන්සේ රහත් මහරහ සිව පිරිසිම්බියාපත් රහතන් වහන්සේලා අතර වෙනසකුමක්ද. ස්වාමින් වහන්සේ. මලියතීව මහරාතන් වහන්සේ යනු ලක්දිව වැඩසිටි අන්තිම මහරහතන් වහන්සේ යනු වෙනුවේ සඳහංවෙන්නේ. ලක්දිවට පසු කාලීනවත්. මහරහතන් වහන්සේලා වැඩ සිටියාද. සාමින් වහන්සේ. ම අසාතිබෙන්නේ බුද්ධෝත් පාද කාලයක රහතන් වහන්සේලා සිටිය හැකි බවයි. මෙම ගැටලුවෝ මහාට අනුකම්පාවෙන් පහදා දෙන සේකවා අපේගළුසාමන් වහන්සේ. මා ඉදිරිපත් කලළ ගැටලුවේ වැදි කවුණක් තිබේ නම් ඒ නිවැදිකරදනෙමෙන් ඉල්ලමි ඔබවහන්සේ පතන් අවබෝධයකින් චතුරාද සත්‍යතරමේ අවබෝධ වීවාය පාර්ථනා කළමි තෙරුවන් සානයි කියලා. සත්පුරුසය කවුුණාවන්ත ගුණබර පින්ංවර්ත්නී. රහත් මහරාත් සල්පිරි සිබියාපත් රහතන් වහන්සේලා කිව්හාම රහතන් වහන්සේලා අතර වෙනසක් තියෙනවා. එතින්දී රහතන් වහන්සේලා කියන්නේ සියලුම කෙලෙසුන් අසන උත්තමයන් වහන්සේලාට. සමයලාවට ධ්‍යනූපදවාගෙනත් නෑ. සුස්ක විදාසක වෙන්න උනත් පුළුව. ඒ කියන්නේ රහත් කියන වචනයට සියලුම ශ්‍රාවකයන් වහන්සේලා අහිති වෙනව රහතන් වහන්සේකි වහම. සියලුම ශ්‍රාවකයන් වහන්සේ එක සියලුම රහතන් වහන්සේලා ඇති වෙනවා. ඇ සියලුම රහතන් වහන්සේලාගේත් බෙදාවෙන් කිරීම අපට කරන්න පුළුව. ඒ තමයි සාමාන්‍ය රහතන් වහන්සේලා සවපිල සසිම්බියාපත් මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සේලා අසූ මසරාවකයන් වහන්සේලා ග්‍රස්සාාවකයන් වහන්සේලා ඔය විදිහට. එතනදී සාමාන්‍ය රහතන් වහන්සේලාට අභිඥාණය ධ්‍යාන උපදවාගෙන නැහැ කෙලසුන් අසා නැවතු උපත සම්පූර්ණයම නතර කරල සසරින් ගොඩ වෙලා තියෙනවා. සීල්පිලි සිම්බියාපත් මහරහතන් වහන්සේලා ගොඩක් පබලයි. ඒතමයි අර්ථදම්ම නිරුෘත්ති පටිභාන කියනමි සතරින්ම සක්තිමයි. ඒවාගේම මහරහතන් වහන්සේලා ගොඩා පබල ඇසූ මහාසාාවක මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගින් තනතුරු ලබා ගැනීම උදෙසා, කල්ප ලක්ෂයක් පහල මිතා පිරවා. අපිේ අසූ හාසාාවකයන් වහන්සේලා නම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලෙදී බිවරැන් ලබල. තමයි ඉපාරමය සම්පූර්ණ කරගෙන ආවේ. අගගස්සාාවක මහරහතන් වහන්සේලා අස්සංක එකකුත් කල පලක්ෂේ පාරමී ධර්ම පිරුවොත් තමයි ඒ අත්වේයට පත්තින්න පුළුවන්කම ලැබෙන්නේත්. මේ විදිහයට රහත් මහරාත් සීපිලි සම්බියාපත් රහතන් වහන්සරගේ වෙනස්කම් තියෙනවා. ඔබ හලතියන පස්නේ මලියදීව මහරාතන් වහන්සේ කියන්නේ ලක්දේවැඩ සිටි අන්තිම මහරාතන් වහන්සේද කියලා ඇහුවත් මලියදේව මහරාතන් වහන්සේ විසිම්ම ධර්ම දේසනාව. කනකොට රහත්වුණු උත්තමයන් වහන්සේලා ගැන සඳහන් වෙනවා. එ මලියතීව මහරාතන් වහන්සේ අහසින් වඩමකරපු මහරාතන් වහන්සේ නමක්. ඒක යුතිපාතිහාය තිබුණු මහපබල මහරාතන් වහන්සේ නමක්. ඉති මලියතිව මහරාතන් වහන්සේ ගේ ඉදිපාතිහාර අහසින් වඩම කරපු ස්වභාවයක් ඒ විස්තර සම්බන්ධව සඳහන් වෙනවා අනිකුත් රහතන් වහන්සේක මලියදී මහරහතන් වහන්සේ ගෙන් ධර්මස්සවනය කරලා කටයුතු කරපු රහතන් වහන්සේලාගේ අරවාගේ පබල ීෘතිපාති හරයාදී වැනි ස්වභාවයක් නමට වඩා අඩු විස්තර තමයි සඳහන් වෙන්න ඒක පටලවා ගැනීමක් කළගෙන තියෙන්නේ පිුවත්න අබුද්ධෝත් පාද කාලයක රහතන් වහන්සේලා පහළවිය ඇකි බුදුරජාණන් වහන්සේ දීශනා කළ මියුතුම් සීසාදධර්මී පිළිපදිමින් කටයුතු කරනවා නම් ලෝකේ රහතන් වහන්සේලාගේ හිස්වන්නේ නැහැ කියලා. ආර්්‍යස්්ඨායක මාර්ගයේ පිළිපදිමින් කටයුතු කරන තාකාලයක් ලෝකේ රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නැති බවද්‍යසනා කළ සෝහං වූ තුමං කවදරි දවසක රහත් වියුතු බවබ දන්නවා. අතීතිය සෝවහං වෙලා තවම සෝවහංව ඉන්න උතුමන් මේ කාලී රහත් දෙන්න පුළුවන් අනාගතී රහත් දෙවෙන්න පුළන් එතකොට කොහොමද ලෝකේ රහතන් වහන්සේලාගින් එහෙම හිස්වෙන්නේ. යම් දවසක එවුතුමන් සියල් ලගීම කටයුතුු සියල් අවසංවෙලා ආවිසත් අවසංවෙලා පිනවම් පැෑවැට පැස ෝක රහතන් වහස ලගේ හිස් වෙනවා. ඉතින්දී ඔය පින්වතුන් අහපු ප්‍රස්නකී පිට තමයි ඒ පිළිතුූ ලබා දුන්නේ. ඊළඟට අහලතිීන ප්‍රශ්නේ තමයි තෙරුවන් සානය ස්වාමීන් වහන්සේ එක්තරා විහාරස්ථානයකට මාසික විදුලිය සඳහා යම් මුදලක් මා ලබා දුන්නා. ම පදිංචය වෙනස් කළ පසුද හැකි හැම විටම ගොස්. මුදල් ලබාතුන්නද දැම් මාහටෙහි යෑම අපහසු බැවින්ද. ඒ මාතිීන් මගහැරුණේ. මා පදිංචය වෙනස්කළ බව ස්වාමීන් වහන්සේට පෙර දන්වාර්තිබුණේ. ඉන් මහට අකුසලයා සිදු ඒද කියලා පිින්ුවනේ කිසිම අකුසලයක් වෙන්නෙනැහැ. ස්වාමින් වහසිර දැනුවතුත් කලාන පදිංචය වෙනස් කලා කියලා. පදිංචි ඇත්තුනා කියලා දැන් ස්වාමීන් වහසේ දන්නවාන. එනිසා ඔබට අකුසලයක් වෙන්නේ හැබැයි ඔය ඇත්තු කළ තරමට පින් තියෙනවා. ස්වාමින්න් වහන්සේ දැනුවත් කරන්නලා තියෙන එක වඩා සුදසි ස්වාමන් වහන්ස ඉතිරියට කවුරු හරි තව විදුලි පිළගෙවන්න පො කෙනෙ හොයා ගන්න පුළුවන් හොඳයි මෙන්න මේ වගේ පදිංචිය වෙනස් කළා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අපහසුවක් වෙන්නන්නේෙ නැහැ. බෝබලාාපරොත්තුවෙන් ඉන්නෙත් නෑ තව සඳහා කැමතිකනට අවස්ථාව ලැබෙනවා ඔබේ හිතේ තින කුකුසත් නැති වෙලා යනවා.ගොහොමත් කරගනා පින්කම් කරන්න බැරිවීම ගැන කුකුසක් ඇතිවෙන එක අකුසා සිස්වභාවයක් වන හින්ද හිත්වයක් ඇත් ඇතිවෙන්නේ නැහැ. පින්වත්නී. ජීවත් වෙනකොට ඔය ඇත්තු නාපකාර පින්කං කරගන්න ඕනේ බලන්න මොනතරන් ශේෂ්ට පින්කමක්ද කරලා තියෙන්නේ මෙතෙක් කාලයක් ඔබ මුතර් වේදාම් කරලලා ඒ ලබාදොන්න ආලෝකයේ හින්ද විහාරස්ථානය කුදුමහත් හැම පින්කමක්මකදත්ත් ඔබේ ජීවිත දෙලෝ වසේ මාලෝකමත් එන්න ඒක උපකාර වෙනවා. එනිසා හිතී චකිතයක් බයක් ඇතිකරගන්නපා එම පින්වාසාමන් වහසේ දැනුවත් කරන්න ඒවාගේ හැකි විදිහට ඔය ඇත්තු පින්දහම් කරගන්න ගිහිජීවිත සම. මැනවින් කලබනාකරණය කරගන්න සීමාව ඉක්ම වා කටයුතු කරන්න යන්න අත් එප අවස්ස කටයුතු කොහොම හරි සිද්ධ වෙනවා. ඊළඟට අහල තියෙන පස්්නේ තමයි. ගරු කල්ල්‍යයානි මිත්‍රාණන් වහන්සේ. බුදුපිළිමවලට වන්දනාමාන කිරීම හා. පූජාවන් පැවැත්වීම කුමනකාලයේ කාර අම්බූධයක්ද. පිළිමේකින් සැබෑ බෞද්ධයා බලාපොරොත්තුවන්නේ කුම අරමුණක්ද, ගරුස්වාමින් වහන්ස කවුණාවෙන් පහතා දෙනසේක්වා ඔබහන්සේට නිදුක් නිරෝගී භාවය පාරතනා කරනවා තෙරුවන් සාණය කියලා. දක්කිනා විභංග සූත්‍ර අටුුවාවට අනුව. භාගිවතුන් වහන්සේ පීන්වම් පෑවට පස්සේ. භාගිවතුන් වහන්සේගේ සර්වක්න ධාතුන් වහන්සේලා තැන්පත් කාවු්ඩුව වටම්මවලා පුද පූජා පවත්ල බිස්සු බිස්සුුණි උබතුව සංගරාත්නය මුල්කරගෙන දානය පූචා කරලා තියෙනවා. එතකොට භාගිවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා. එදා පටම් බුදුරජාණන් වහන්සේ පේනවාම් පෑදිනයේ පටම්ම. වන්දනාමාන වත්පිදිවෙත් කරලා තියෙනවා ඒ කලන ස්වාමින් වහන්සේලාට තමයි බුදුරජාණන් වහන්සේට පූජාකන පරිස්කාරත් පැවරෙන්නේ. දක්කිනා යුභංගසූ තටුවාවේක සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ජියෝමාන වැඩ ඉන්නකොටම. චෛත්‍ය ඉදි කරන්නට කියලා අනුදැන වදාාරු පවස්ථාපිට හම්බ වෙනවා. ධාරු චීදය තෙරුන් වහන්සේ පිනුවම් පැවට පස්සේ. චෛත්‍යය ඉදි කරලා. ගරු කරමින් වන්දනාමාන කරමින් පින්කංකරගන් අවස්ථාව සැලසුව. මේ විදිහත රහතන් වහන්සේ නමක් පේනවාම් පෑවැට පහසේ ධාතු චෛත්‍ය නිර්මාණය කලා බුදුරජාණන් වහන්ස ජීවමාන වැඩිහිටි කාලෙදිම පිින්වත්නී සිව්වනා පිරිසටේ වන්දනාමාන කටයුතු කරගන් අවස්ථාව සැලසුනා. සාරීරික පාරිභෝයකු උද්දේශය කළ චෛත තුනක් තියෙනවා. චෛත්‍ය තුනීම කටයුතුවලින් පිළිම වහන්සේ ඇරෙන්න්න අනිත් පින්වර්ටන පූජනීය වස්තු දෙකම ඒ කිය කියන්නේ පිළිම වහන්සේ ඇරෙන්න්න රහතන් වහන්සේලාගේ සාරීරික චෛත්‍ය මුල්කර දත් වන්දනාකමයත් ඒවාගේ බෝධීන් වහන්සේට වන්දනා කිරීමේකමයත් ඒ ක්‍රම දෙකම් බුදුරජාණන් වහන්ස ජියවමාන වැඩීඉත්තිම ආරම්භ වනාා භාගිවතුන් වහන්සේ පීනවම්පෑවට පස්සේ, ප්‍රතිමා වහන්සේල්ලා ඒවිදිය නිර්මාණය වුණා. ඒ කරම කරම්ඵලි විශ්වාස කරන හින්දා. ඇ සැබෑ බෞද්ධයින්ට ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගන්න වටිනාම ස්ථානයක් තමයි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ුද්ධ්‍රතිමා වහන්සේ කළ ඔය ඇත්තුව ඉදිරියේ තැන්පාත් කලා තියෙන මැටියෙන් හෝ සිමෙන්තියෙන් හෝතියන ඒ පිළිමයයට පිළිමේ ඉදිරියේද ඔය ඇත්තෝ බුද්ියවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කරන්න. එහෙමනැතුව අර ඉදිකරපු අමුත්‍රව්‍ය නෙමේ. ඒ අමුත්‍රාව වලින් ඔය ඇත්තෝ ඇතිකරගන්නේ අලෝභය අදෝසය අමෝහයකෙන කුසාසේත්. ඔය ඇත්තන්තඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ සතුමැරින් සොලකන්කිරීම්, කාමේවාතුවා හැසිරීම්, බොඩුකීම්, කේලාම්කීම්, සැරපවස වචන කතා කිරීමම් හිස්වචන කතා කිරීම්, දැඩිලෝබේ කීන්තිය මිත්‍යා දුෘෂ්තියකෙන අකුසල කරම පත රැස්සීමක් වෙන්නේ. ඒ වෙන්ුවට ඔය ඇත්තන්ට ගැස්වෙන්නේ ඥාන සම්පයුත්ත තිහේතුකත්ගුස්්ට බල සම්පාන්න කුසාසි එහෙම ප්‍රබල පු්‍ය කරමය කර ගන්න පුළුවන් සම්බුද්ධ බුද්ධ පෝජාදිය පවත්වන්න පුළුවන් පින්වත්නී චේතනාව කර මේ වෙනකොට හිතයි හිතේත්න චෛතසිකයි ඒ ඒ කටයුතු තුල යොදවාරන බලවත් චේතනාවට මහාපබල විපාක ලැබෙනවා එනිසා. බුදධ පපතිමා වහන්සේකින් භෞද්ධයා බලාපොරොත්තු වෙන්නේ සසර දුකින් එතරවීමට ඕන කරන සියලු පාරමී ධර්ම සම්පූර්ණ කරගන්න උපකාරයකයන සාාස්තූන් වහන්සේ දැකීම ත් පින්වත්ති පුතුමසුවයක් බුදුරජාණන් වහන්සේග අවාරාදී බුදුගුණ මොතකට හෝ සිහිපාත් කරගන්න ඉතාමත්ම උපකාරවෙනවා බුද්ධ පපතිමා වහන්සේ. ඊළඟත ආලතීන ප්‍රශ්නේ තමයි. T1සා平はසා民の汉世。 මාගේ ගැටලුවුවන්නේ අප මහා බෝසතාණන් වහන්සේ ස්තියි ආත්මයක ඉපදී. සිද්ධර්ථ තෙලනැමති තෙල් දීපංකළ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කර බුදු බවපාර්තනා කළ බවයි. මා අසා ඇත්තේ අපකිරි අනුකම්පාවෙන් පහතා දෙනසේක්වා අපගේ පින්වාසා මෙන් වහන්සේට ධර්මදානමේ පිනින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය මේ භවයේදීම අවබෝධවීවා තෙරුවන් සරණයි කියලා. සස පන ඩීපංකර බුදුරජාණන් වහන්සේ කිව් හම අපිට බුදුරජාණන් වහසර දෙනමක් මුණ ගැහෙනවා. එක අපේ මහබෝධි සත්‍යයන් වහන්සේ සුමීර්තා ප්‍රස්තුමා විදිහට බිවරණ ලැබූ අවස්ථාව. අනිත් අවස්ථාව තමයි අට විසි බුදුරජාණන් වහන්සේලාට කලින් සොලසාසංකය කල්පලක්ෂයක් කල් පාරිමී දම් පුරන්න පටන්ගන්නකොටේ මුල් මාවදයේදී. පාලි වෙලා හිටිය දීපංකර නමින්ම හිටිය පුරාණ දීපංකට බුදුරජාණන් වහන්සේ. එකන කලින් වැඩි හිටිය බුදුරජාණන් වහන්ස අපි හඳුන්නන්න පැරණී බුදුරජාණ නසන් තන් පුරාණ බදුරජාණන් වහන්සේ කියේර. එතකොටට නියතිවන ලබාදුන්නු දීපංකර බුදුරජාණන් වහන්සේට කලින් තමයි මේ පුරාණ බුදුරජාණන් වහන්සේ පහළ වුනේ. එතකොට පුරාණ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී. පවත්න එක තාපස කෙනෙක් හිටිය. මේ තාපස්තුමා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට අබතල් පූජා කරලා අනාගතයේදී ඒ විදිහට බුද්ධත්වයට පත්වෙන්න අධිස්ථාන කරනවා. එතකොට ඒ විදිහටම ඒ අධිස්ථානයේ ස්ට වෙනවා කියලා දීපංකර තවසාට පුරාණ දීපංකට බුදුරජාණන් වහන්සේගෙන් විවනන් ලැබෙනවා. එතකොට දීපංකර කියන තවසා තමයි අපේ සුමේද තාපස්තුමාට ඉවරන් ලබාදුන්න දීපංකර බුදුරජාණන් වහන්සේ වෙන්න ඒ අබතිල් පූජාවක්. මේ කාලෙති ඉතිකුමාරි කියන නමින් හඳුන්වන උදාර කුමාරිකාවක් හිටිය. ඒ කුමාරිකාව තමයි අබතිෙල් අර තාපස්තුමාට දෙන්නේ. ඒ කුමාරිකාවත් පාර්තනාවක් කරනවා. කොේ කුමාරිකාව සිද්ධාර්ථ තෛලයේදී පංකර බුදුරජාණන් වහසේැ පුරාණ දී පංකර බදුරජාණන් වහන්සේට සිද්ධාථ තෛලයේ පූචා කරලා අනාගතයේදී බුද්ධත්ඒ පාර්ථනා කරනවා ඒ වෙනුවෙන් පිරිමි ආර්තභාවයක් ලැබෙන ලබන්න කිය පාර්තනා කරනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනිම ඉති කුමාරිය. එතකොට දීපංකර බුදුරජාණන් වහන්සේ. එදා තාපස්තුමා විදිහරි නං අබතල් පූජාව කරලා එදාම ඒකාලේම සිද්ධහාත තයිලයේ පූජා කරලා ඉතිකුමාරිය අනාගත ගෞතය බුදුරජාණන් වහන්සේ බවට පත්තන ගමට ස්ථආත්මීන් මිඳල්න්නට අධිෂස්්ඨාන කරලත් තියෙනවා. ඒ විදිහට පිින්ුවත්නී සඳහන් වෙනවා. හැබැ ත්‍රිපිටකය නෙමේ සඳහන් වෙන්නේ අනකුත් ධර්ම ගන්ථවල තමයි ඒ බව සඳහන් වෙන්නේ. ඊළඟට අහලතියන පශ්නය තමයි තොනුරුවන්ට නමස්කාරව වා. අවසරය ස්වාමින්න් වහන්සේ පිරිසුදු බුද්ධ වචනය යටපත් කරන්න උත්සාදාන යම්පිරිස්. ඔවුන්ගේ මිට්්‍යා දුෂ්ටි අදහා සමාජගත කයනුුවස් ඉදිරිපත් කරන තඩක කිහිපයක් පහත පරිදිවේ. උඹලා අපායක් දීවලෝකයක් දැක් අද ඕව බොරු. චෛත්‍ය ඉස්සරහා ගොඩගහන කෑම දුප්පත් මිනිහෙකුට දුන්න නම් වටිනවා. පෙෙනහරවල් වලටගන්න අලියඇතුූම් පව් උන්ට නිදහස නැති වෙනවා වසත්්‍ර හිංසන. අනිත් ආගම්වල මිනිස්සු දවසිින් දවස දියුණන් වෙනවා චෛතීසරා වන්දිර උන් එක තැන පල් වෙනවා. අවදුවටත් මෙවැනි මිත්‍යා දුෂ්ටි අදහ සමාජී පැතිරීයාමට ඉඩ නොදී යුතුයි. මෙවැනි මත නිසා බොහෝ මිනිසුන් නිරයට මඟ හදාගන්නවා. සිරු දෙනාට අනුකම්පාවෙන් ඔවුන්ගේ හිත සුව පිණස අධර්ම මතවලට ධර්මයෙන් පිරුතුූ ලබාජන සේක්වා පින්වසා මින් වහන්සේට මේ පින් බලයෙන් උතුම් අරහත්්‍යය සාක්ෂත් වේවා කියලා. සත්පුරුස පිංවර්ත්න ඒ මිත්‍යදුෘෂ්ටික අදහ ස්ථාරණ කට්ටිය. උඹල අපායක් දවලෝකයක් දැක්කද ඕව බොරු කියලා කියද්දි. ඒ ඇයකින් පෙරලා අහන්න ඕන උඹලා සත්තුටක් සැනසිල්ලක් සැපයක් කියලේ එකක් දැන් විදිනවද ඕක සම්පූර්ණයම බොරු නේද කියලා. ඒහම කොහමද බොරුවෙන්න කෙල ඇහුව ගම ඔබේ රූපය පුංචි කාලෙ තිබුණු විදිහරද තියෙන්නේ අද උතේ ඊය පෙරේද මවකුසින් මෙලෝව බිහිවෙනකොට ඊට කලින් ඔ මේ ඒ තිබුණු විදිහරද තියෙන්නේ නෑනෙ. ඇතිව නැතුව කිිහිල්ලා වෙනස්සෙලා ඉතින් සැපවින් දෙ කවුද සැපක් කියෙන දෙයක් නෙමී නොතන තිබිලා තියෙන්නේ. මේ විදිහට ඔවුන්ගෙන් පෙරලා පස්න කරන්න ඕන එතකොට ඒ එත පෙන්නල දෙන්න ඕන චෘතියපතිසන්දියවෙෙන් නෙමිහෙමයි. බවගාමී ගමනෙවෙෙන් නෙමිහෙමයි. අපායක් දිවලෝකයක් නැත්තම් මේ තිඩසංගත සත්තුන්ගඉන්න ඔබද කියලාහන්න. මේ වටපිටාවඉන්න සත්තුවෙලා උපදින්නේ කවුදේතකොට. ඒ අපායවලින් එකක් තිර සං අපාය. තව නරකේ පේතේ අසුරේකර තව මේ පියවිහට නොපේ ව කොච්ච තියෙනවද. මහමෝද වැවපොකුණු ගංගා ඇලදොල කැලෑ වනාන්තර නානාපකා තැන්ල මොන තරන්තර සංසත්තුව ඉන්නවද. ඉතින් දිව ලෝකවල දෙවරු කොහොම ඉන්නවාද. දිව ලෝකවල දෙවරු ඔබට විශවාස නැත්නම් ඔබ ්‍යයාන උපදවාගෙන අභිගඥා උපදවාගෙන දිවස උපදවාගෙන බලන්න. එතකොට ඔබට හම්බවෙේ කරන්න පුළුවන් වි ඔවුන්ට කියලා දෙන්න. ඔබ අපාය දැක්ක දෙකෙ ඇහවොත් කෙලීම ඇත්ත කතාකාන්න ඔවු මම අපායෙන් එකක් දැක්කා. ඒ තමයි මේ තිරසං අපාය මට හැමදාම තිරසං අපාය පේනවා මේ වටේන බල්ලං කපුටන් ගෑන්ඩිින් හාවන් ගවීමි හැමෝ මට පේනවා මම අපාේ දැක්කා අපායෙන් එකක් දැක්කමන් තිරසං අපායට වැටන්නේෙ නැහැ. අනිත්තා මට විශ්වාසයි මම භාගිවතුන් වහන්සේ සානගිය උපාසකයෙක් උපාසකාවක් නිසාකලව පිළිතුරුතිෙන්නේ. බොරු කියලා ඔබට කිව්වොත් ඔබ කියන්න ඔබ කියන්නේ අමූලික බොරු මෙච්චර මේ පේන තිරසං අපා ඇතිේෙද්ද ඔබ කොහොමද නෑ කියලා කියන්න කල හොගින් අහන්න. ඊළඟට චෛතීශරා ගොඩ ගහනකෑම දුප්පත් මිනිහෙකුට දුන්නනං වටිනම කියලා කිව්වොත් ඇහි ඒ අයි දුප්පත්ව උපත්තය ැබුවේ. ඒ අයි ඉපදුනේ දුප්පත් ඇයි අම්ම තාත දුපත්හින් ද තාතල දුප්පත්හින් දද මේ දුප්පත්ත ඉපදුනිය කියලා ආන බලන්න. එතකොටට තාත්තල දුප්පත් නොවුණු පවුල්ල ඒ කියන්නේ සැපසම්පත් මිඳින පවුල්ලල කට්ටේ උපත්තිය ලබනවා. ඒ උපතේදී, පුංචි කාලයේදී ළමා වයසේදී, තවුනවයසේදී, දුක්කාදර ගොඩක්මින්ල පස්සේ මහා දනවත් මහාබලවත්. පිරිසක් වුණු වයින්න ඒක වනේ කර මේ හැටියට. ඒ ඇයට කර්ම විපාක දෙන්න තියෙනකොට යම්කාල දුක් පින්ව ඊට පස්සේ පෙරකරපු කර්මත්වයක සැපවෙන්නවා. ප්‍රයෝග සම්පත්්‍යය කලාට පස්සේ හොඳටම සැපසම්පත්වන්නවා සංගරාත්නය ඇසුරු කරලා ඒවාගේම කලින් කරපු වැදිී. අයින් කරලා හරි මාර්ගයේ තැවිල දර්මානුකූලව හොඳින් ජීවාත්වෙමින් කටයුතු කරනකොට බලවත්ව ධනවර්ව සැපවත්ව ඉහලටම දියුණු වෙන්න පුළුවන්කමත් තියෙනවා. තාත්තලා දුප්පත් හින්දා නෙමේ දුප්පත්ත උපදින්නේ තමන්ගේ කරමේ හින්දායි. ඒ කරමයි දුප්පත්තම තියනක් පුලුවන් ඒක පෝසත්ම කරගන්නක් පුළුවන් අහේතුක දුගති සුගති තිහේතුක දිහේතුක ස්වභාවේ අනුවක තේරුම්ගන්න ඕන. එතකොට දුප්පත් මනුසේට කන්න දුන්න නම් වටිනවකි අදි. ඒකෙන දුප්පාතුනේ ඇයි ඒ කෙන දුප්පත් වෙලා තින පින් කරගෙන් ඇතිහින්දා දුප්පත් අයට අපි දෙෙනවා ඒයටත් උදව කන කන්න බොන. සසරට ඕන කරන ඉහළමා නිසංසේ, දුප්පත්ත ඉන්න කාමී හැසිරෙන මත්‍රාව්‍යබොන. ඉතා පාපකාරීව ඉන්න සිල්වත්කමක් නැති ගුණධර්ම නැති කෙනෙක්ට දීල ලබන්න බැහැ. ඊට වඩා ඉහනා අනිසංස ලබන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ භාගිවතුන් වහන්සේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කල තින චෛතරජාණන් වහසේ දිරිිය කන පින්කමුත් මංකරගන්නවා අනිත් පින් කමුත් කරගන්නවා දුප්පතුන්ට සලකනවා වඩා අනිසංසදායක මේකත් කරගන්නවා මේ හැමදේව මංකරගන්නවා බුදුරජාණන් වහන්සේ දක්ේ. විබංග සූත්‍රයේදී පහළ මාන්‍ය සංස ලැබෙන සිිරසංගත සතාට දෙන ආහාරීදලා ඉහළ මානසංස ලැබෙන සම්බුද්ධ බුද්ධ පූචාව ගැන දේශනා කලා තියෙනෙහින්ද මට කරගන්න පුළුවන් හැම පින් කමක්ම කරගන්නවා. ඔබ අපිට බානින්න දෝස් කියන්න ඇත ඔබ කරගන්න නැති හින්ද ඔබත් ඔබට පින්කං කරගන්න අපි දැනගෙන අය කරන්න කියලා. ඔබ හැමදීගැන පැහැදි කළ දෙන්න. ඔබ චෛතය සරහවිතරක් නෙමි දු්පත් අසයනන්ට පවා සලකනයන බෞද්ධ එහෙමනේ. පෙහරවල්වලට ගන්න අලියඇතුම් පවු් උන්ට නිදහස නැතිවෙනවා මේ සත්ව හිංසන එහෙම කියනකොට ඔය ඇත්තු කියන්න අපි කලියේට ගිහිල්ලා ලියල්ල වෙන හැ. අපි කලේට ගිහිල්ලා ඒ සත්තුන්ට වදදීලගෙනාාවෙන හැ. ඒ ඉන්න සත්තු තමයි හිටහ හිදිහැර කරලලා ඒ විදියට ගැ ාල ඉන්න සත්තු තමයි අපි පෙහරවල්ලට ගන්න. ඒ එනකොට ඒ සතාටි කෑම ගොඩක් දෙන ඒ සතා කිසිම කුලාපවීමක් නැතු හරිම සතුටින් අර කෑම ඔක්කොම හරි සතුතියෙන් කනවා. ඒ සතාට ඒ වෙලාේ රාගිය ඇවිසිලා නැහැ. ඒ සතා කෙනරක් පස්සේ යමින් ඒවෙලාේදී රාගී ඇවිස්සලා හැසි දෙන්නේ. ඒ සතා දු දුර්තැන නිසත්තුන්ට ගහන් හැසි දෙෙන්න්නෑ කැලී ඇත්ලට යනකොට වන අලියක්්ග හැසිරීම මේ සතාගින් දකින්න නැහැ. මේ සතා බොහොම සන්සුන්ව නිවිලා ඉන්න ඒ වෙලාවෙ. ඒ සතා ඒ සතාට ගොඩාක් පින් කරගන්නවා. ඒසා පෙරහැරකට සම්බන්ධ කරගන්නකොට ඒ සත්තුන්ට ඇතිවන කුසා සිත් ඒ සත්තුන්ට දෙලෝ යහපත ඇතිකරනවා. ඒවා සත්තුන්ගේ නිදහස නැතිකිරීම නෙමි කැලේ ඉන්න සත්තුන්ගේ නිදහස නැති කල්ලා තියෙන්නේ. බලන්නොක හැම තැනීම විදුලිය වද්දල අලිම අලින්වය එලවන විදිහ හැම තැනෑ විදුලි වටවා. කන්න බොන්න නැති තේක කැලෑවලට ද අලිහිද කරලාතියවරතියෙන්නේ. ඒ වගේ කොච්චරණං අලි කෝච්චයට අහු වෙනවද. දඩයක් කාරයින්ගෙන් විඩිුන්ඩවලට අහු වෙනවාද කැලෙයින්න අලියඇතුන්ෙන් එකී දෙනගේ ඇගේ ද උන්ට නැත්තේ. හුඟක් අලිියඇතුන්ගේ ඇගේ උන්ඩ. ඒංගවිතන් තියන පැත්ට න්නවත් බෑ නිකංවත් මිනිස්සින්න පැත්තට ආවතින් හැම වෙලාවේම අලින්ට පත්තුකන රතිං්ඥා දාලතම ඒලවන්නේ බය කරල ඒලවන්නේ කැලේ ඉන්නකොට බයපීදනය මරණතාර්ශන ඒවාගේ හිරි හැර කරදර ගොඩා කන්න බොන්න නැතුව ඉන්න ඒ දුක්වන්න අලි වගේද මේ විදියට පෙනහැට ගන්න හලි හරියට සැපසම්පත් තියන නිවසක. හොට කාලබීල ඉන්න සුනක පෙර කුසල් බුත්ති වෙන්නා වගේ. කැලෑවල්ලල ඉන්නාලී. ඒ අලිහිමියල් නඟදි, හොඳට කාලබීර සතුටින් සැනසිල්ල කටයුතු කරගන්නවා. සමර ඒවා ඒ අයට නොලබනාට සමහර දුස්කරව ලබන් ඕන කන ආහාරපාන් ඉතා ඉහල් ඉල් ලබනවා. කැෙඉන්න අලියෙක් මියගියාට පස්සේ. එල බලන්න කොහොමද මැවුණ කියලා ලංකාය වනන්තරවරන මෑඇතකාලෙ ස්වභාවික මරිච්චේ කාලියෙක්වත් හොයා ගණඩනෑ. එහෙම ඉන්නවනං අහල බලන්න ඒ පසුවයිදිවරු සහයේ පනසංරක්ෂණය අමාත්‍යවරයා සහයේ අදාළ පිරිසකින් ස්වභාවිකය මැරිච්ච අලියෙක් ගන අන්තිමට වාර්තාවෙන්න කවද්ද කියලා. සියරු අලිමානයට පත්තිදි මොකක් කරි හේතුවක් තියනවා. හැබැ ස්ොභාවික අලිමාන මාර්තාවෙන්නේ හීලේ අලියතුන් අතර. එකග හිලෑ අලිහිමියයි යට එත් තමයි එහම වාර්තාාවවෙන්නේ. කැලේදි අවුරුදු හැටට වඩා ආවිස බුදති විඳින්නත් බෑ වනාලින්ට. හැබැයි හීලෑ අලිියතුන්ට අවුදු අසුවක වගේ කාලයක් ආවිස බෘත්ති විඳින්නා පුළුවන්. ඉති මොනතරන්නා යහපතක්ෂතත්ද වෙන්නේ. ඉතින් නරක පුද්ගලයන්ගෙන් එ දංවැල් පහර දංවැල ගැටවල්ට ගැටගහීම සහත්. ජම්යම් හිරිහර සමහරයට ඇත් සමහර අලියතුන්ට ඇතුනාාට බහුතරය කලිය ඇතුන් හරිම සතුටින් සැනැසිල්ලි සුවස ඉන්න බවක් තමයි අපිට නම් දකින්න තියෙන්නේ. ඉතින් පිින්වත්නි බුදුදහම බොහෝ දෙනාට හිසරා දෙයක් කරගෙන් තියෙන්නේ ඉතාහාම නිදහස්ස තියනමී උතුම් ධර්මය න්සරා විත්‍යාව වැලිකටයක් වගේ පුංචි වනහින්දා. බුදුදහම මේ මහාමුළු විස්්වේ වගේනම්. විද්‍යාව වැලි කැටයක් වගේ. නිරාගමිකයින්ගේ මත ඔක්කෝම ආගං ඉස්සරහා නතර වෙනකොට. ඔය ඇත්තෝ බුදුදම එක් බුදුදහම ගත්තහම සියලු විද්‍යාමට බුදුදහම ඉසරහා නතරවන බවතීරුම්ගන්න ඕන. ඒ තරන්ශේෂ්ඨ දහමක් සහරුන්ට හිසරදයක් වෙලාතියෙනෙහින්දා ඔය අමූලික චෝත්නා කරන්නේ ඒවාහන්න එපා ඒවා කියනකොටමෝ පෙරලා උත්තර ලබා දෙන්න. ඊළඟට අහලතින පස්්නය තමයි අවසරය පින්වා ස්වාමින් වහස තෙරුවන් සානයි. උපාන්සක උපාසිකා බිස්සු බිස්සුනිය සිව්වනක් පිරිසාතින්. ශාසනයට යම් හානියක් සිදුවේෙනවා නම්. ගිියන්වන අප සසුන රැක ගැනීම වෙනුවෙන් හඬනැගීම සුදුසුයිද. කානිකවමේ පහදා දෙන්න මගේ පින්වා ස්වාමිින් වහන්ස ඔබවහන්සේට දීරිකාවීවා තෙරුවන් සානයි කියලා. සත්පුරුස පින්වත්නී සම්බුදු සසුන අයිතිවෙන්නේ බිස්සූන් වහන්සේලාට. බිස්සුුණීන් වහන්සේලා වර්තමාන්‍යය නැති මිහිනිින්න් වහන්සට පමණකුත් නෙමේ, උපාසක පින්වතුන්ට පමණකුත් නෙමේ උපාසිකාවන්ට පමණකුත් නෙමේ සිව්වනක් පිරිසටමයි. කවදාහරි පැවිදිවෙන්නේෙත් උපාසක පින්වතෙක්මයි උපාසිකාවක්මයි. එතව බිස්සු බිස්වුණයේ සිව්වනක් පිරිිස අතින් ශාසනයට යම්කිසි හානියක් වෙන වානම්. ඒකට බිස්සු බිස්සුුණ උපාස කොපාසිකාකෙන සව්ුවනක් පිරිසම නැකී සිටින්නට ඕනෙ. ගිහින් වන ඔය ඇතු සසුන වෙන්ුවෙන් ඉදිරිපත්වීම මොන තරන්නම් ප්‍රයෝජනවත් වෙනවද. මාගේ මේ ව්‍යායාමේ හුදක් රජ සැප පරිසනෙමේ. සම්බුදු සසුනේ සුරක්ෂතිය උදෙසාහික්ල දුටිගමුණු මහරත්තුමා ගි කෙනෙක් විදියට සම්බුදු සසුන රැකගන්නට. එදා එලාර ඇතුළුවේ පිරිසගින් ශාසනයට වන හානිය දැකලා, ඒකින් ශාසනයේ මුදවාගන්න ශාසනයයේ රැකගන්න ඉදිරිපත් වනාා. ඉතින් ගිහිියන් වන ඔය ඇත්තෝ. පැවිදි වේසධාරී පිරිසගින් හෝ. එ ගිහි උපාසක නාමේ පෙනීන්න පිරිසගින් හෝ යම් හානියක් වෙනවනම්. ඒක මාර්තනයකකා නැගගේ සිටින් ඔයඇ. තන්ට බොහෝ පින් සිද් වෙනවා හේතුව පින්ගර්ත්නි බොහෝ දෙවමිනිසුන්ට මඟපල් ලබන්නට තියෙනමිය උතුම් සිසත් ධර්මය හැකළ දෙනවා කියන්නේ. ඔය ඇත්තන්ට අතිසයිම්ම අපපින් සිද්ධ වෙනවා. සාරාසන්ග කලපලක්ෂයක් හෝ සොලසාසංක අස්ටාසංග කල්පලක්ෂයක් හෝ පාරමීපුරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්තයට පත්තන බුදුරජාණන් වහන්සේලා නිසා චතුරාට සත්‍යයා බෝධය ලබන පිරි සති විශාලයි. ඒ විදිහයට ලොුවට විවර කරන ඒවුතුම් ස සද්ධර්මය ලොවන් අතුරුද්ධහං වෙන්නට කෞුරු හරිකනේ පාරකපනවානං. ඒකින් ඔවුන්ගෙන් ඒ මුදවාගන්න බේරගන්න ඔබ ඉදිරිපත්වෙනවානම් ඇත්තන්ට මොන තරම් පින් සිද්ධ වෙනවාද නිමටයවෝගේ. නිහඩව ඉන්නඇතුව ඔබ හන්ඬ නගන්න උතුම්සේ සද්ධාරමයේ පැවැත්ම වෙනුවෙන්. ඊළඟට ආලතියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වස් ස්වාමින් වහන්සේ පළමුූ වැඳ නමස්කාර කරමි ස්වාමන් වහන්සේ කෙනෙක් සිර සමාතන් වනත් කෙනෙක් ගේ කීමට බොරු අකමැත්තෙන් කීම පවක් සිදු වෙනවාද කවුණාවෙන් පැහැදිලික දෙනසේවා තෙරුවන් සානයි කියලා ඕ පිංවුවත්නි පවක් සිද්ධ වෙනවා. සිල් සමාදං වෙලා හිටියත්. තවකිනේගේ කීමට කරනකොට ඇතිවෙන්නේ පිංවත්න ඒ ඇත්තන්ට මිත්‍යා දෘෂ්ටියත් එක්ක යෙදෙන්නේ නැති අකුසල්සි. මිට්‍යා ෘෂ්ටියත් එක්ක යෙදෙන්නේ නැති අකුසාසිත් කර ගන්නවක් කළ කියන්නේ ඒ අයට ඒකටත් අකුසල විපාක තමයි ලැබෙන්න්නේ පාප කරමයක් වෙනවා වත්තුනෝ විට තංචේව විසං වාදන මාන සං වායමතා පරිින්්ඥානම් මොසාවා දස්සචාතුරෝ. කියන කවන බොරුවක් බව දන්නවාර කෙනා. කියනකවන බොරුවක් වීම. අනුන් රවටනා අදහස ඇඟවීමේ උත්සාය අසන් ලද තැනැත්තා කීදේ තේරුන් ගැනීම. එතොට කියලා ද කවුණ බොරුවක් බව මේ බොරු කියන සිල්ුවත් සිල් සමාදංවි හිටිය දැන් සිල්ලේ කඩාගන්න ඒකෙන අදන්නවා. මේකින් අනික්කෙන රැවටන බවද්දන්නවා. ඇඟවීමේ උත්සා ඇත් තියෙනවා, අසන කෙනා ඒක තේරුම් ගන්නවා ඉතින් පින්වුවත්න සිල්පදය කැට්නාවා වගේෙන් පවකුත් වෙනවා. පුළුවන් තරංහෙම නොකරඉන්න. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි තෙරුවන් සනෑපින්වා සාමන් වහන්සේට අවසරයි. සෝහන් සකදාගාමී අනාගාමී රහත්වීමේදී ආර්්‍යෂ්ඨායක මාර්ගී පරිපූණවන අංගාතර වෙනසක් තියෙනවාද. එනම් සෝහන් වීමේදී ආර්්‍යෂ්ඨායික මාර්ගයේ අංගාටිං අංග කීපයක් පමණක් පරිපූණ වීද. යනාදී වශයෙන් පැහැදලි කරලා දෙන්න කියලා නැහැපින්වර්ත්න. සෝහන් මාර්ගිහිත ඇති වෙනකොටේ මාර්ධහිතයේ ය දෙන්න ඕනේ සතර සති පට්ඨානේ. සතර සම්ය අපප දංවීදය. සතර සම්ය අපප දංවිර වගේම සතර ඉද්‍ය පාය තැන දරමෙත් ඔක්කෝම හතරය 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 දොළහක්නේ පංචයින්ද්‍රය පංච බල එතන දාහයයි ඔක්කෝන් විසි දෙකක්නේ. සත්ව බොච්චන්ග එතන ඒ ටිකයි ඔක්කෝම නවයක්න විසිනාවයක්නේ ඊට පහසේ ආර්යෂ්ඨායක මාර්ග ආර්යෂ්ඨායක මාර්ගය කිව්හ මෙතන අංගටම තියෙනවා අඩ ටිකට එකතු වෙන්නට ඕන මේ අංගාට සම්මාරීට්්‍යය සම්මා සංකප සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මාසත සම්මාසති සම්මා සමාධි කියන මෙන්න මේ අංග ටික එකති වෙන්න ඕන ඒ අංගසියාලි එකති වෙනකොට එතන තිස් හතම යෙත්නවා මා මාර්ග හිතයේ දරමතාතිහතක්. එහම නැතම් බෝධිපාසික දරමති සතම සූවාහන් මාර්ග හිතයේ අඩු වැඩියක් නැතුව යෙදඉන්නට ඕන. එතකොට මේ කිවවාර්්‍යස්ථායක මාර්ගයේ අංගවලින් එකක් හරි අඩුනොත් පින්වත්නී කොහොමද සූවාහන් මාර්ගීට පත්වෙන්නේ. සූහාන් මාර්ග හිතයේ ආර්යෂ්ඨායක මාර්ගයේ සබෝධිපාසික ධර්මයදමින් ඒහිතේ හැටියට කෙලෙසුන් අසන්න ඕන සකදාගාමී හිතේ හැතිියට අනාගාමී හිතේ හැටියට ආරාහිතේ හැටියට කෙලෙසුන් නසමින් පිින්වුවත්නී කටයුතු කානා සිත්ත වෙන්නට ඕනෑ අංගාට්ටම අවස්ස වෙනවා. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතියෙන පස්නේ. අවසර සුපින්වත් කල්්‍යානමිත ආරය මහොත්තමයිින් වහන්ස. ජලිත් අපගේ තවන පිරිස්. දියසින් කුමාරයෙක් එන බවත්. රට වැටි ඇති ආර්ථික පිරිහීමෙන් ගොඩනගන්නා බවත්. රටම ස්වයම්පෝසිත කරන බවත් සියල්ලූ ගලවා ගන්නා බවත් කියමින්. සන පවත්වයි මේ සත්‍ය අසාත්‍යතාවේ ධර්මානකූරව පහදා ගැලවුම්කරුවෙක් එනතුරු කාලී මිඩංගු කරනා තවන පරම්පරාවට මඟ පෙන්නීමක් දෙනමින් ඉල්ලා සිටිමි පතන බෝධියකින් නිර්වාණ සුවයට පත්වීම වහන්සට හැකියාව ලැබේවා තෙරුවන් සාණයි කියලා. පිංවත්න දියසෙන් කුමාරයෙක් ඇත්තට වෙනවා. එහෙම වෙනවා. හැබැයි එන වී දියසුවෙන් කුමාරය වෙන කවරුත් නෙම ඔය ඇත්තු. ඔබ තමයි දියසං කුමාරයා. ඔබ තමයි ඔබේ කිලෙසුන් නසාගෙන සසරින් ඉගොඩි වෙන්න කටයුතු කරගන්න ඕන දියසිෙන් කුමාරයක්. හැබ ඔය ඇත්තු ඔබ තුළ ඇතිවන කෙලෙස් නසා චතුරාලෙ සත්‍යයා බෝධඥානී නැසූ කෙලෙසුන් නිසා ඔබට මගපල් ලබන්නට බැරිවුණෝ දියසිෙන්කුමාරයක් එෙසේ වෙතත් අපාගත කුමාරයක් වවෙදනම් ඔබට පුළුවන්. මේ දියසේනකතාව ආරම්භය වැඩිකාලයක් යන්න අවු හරහාර පන්සීයයි ඔය දියසිෙන් කතාාව පටන් අරගෙන. ඒ පටන්ගන්නේ කෝට්ටියයුගේ වගේ කාලෙදි. එක වැඩි කාලයක් න අවුද පන්සීයක් ඔන්නන් ඇති. පංහැසීයක් කියයමුකු එතකොට කෝට්ටියයුගේ හයවැනි පරකුම්බා රතුමා වණනා කරමින් ලියවුනා පසස්ති ගන්තයක්. ඒ තමයි පැරකුම්බා සිර්ත. මේ පැරකුම් බා සිරිත අර පැරකුම්බා රත්තුමා වානනා කරමිල් ලියපු එකක්. හිතන්නකු වර්තමානයේ දින ජනාතිපතුවරු ආරණනා කළ කවු හරි කෙනෙ කවිියක් ලිව කියලා. ඒලියන කවී අවුදු පංහයසීයක් ගාට පස්සේ මෙන්න මේ කවිය හැටියට මේකෙන එන්න ඕන මේකෙන එන්නඕන කිවට එහමෙන්න නෑනේතින් අරගෙන ලකුණුදාගන්න තමයි අර විදිහයටට කවිලියන්න. ඉතින් පැරකුම්බා සිරිතේ තමයි දියසේන ගැන පළවැනි සංකල්පයන්නේ දියසේන සංකල්පය අපිට හම්බ වෙන්නේ මුලින්මම පැරකුම්බා සිරිතේ. එතකොට ඒ පැරකුම්බා සිරිතේ සඳහන් වෙනවා එක තැනක සීපර්දස්ථානය වන්දනාකරන්න ගිහිල්ල එන බමුණෙක් මගියෙක් දෙන්නේෙක් අතර ඇතුුණු සංවාදයක්. ඒ සංවාදය කවියෙන් විස්තර කරනවා. ඒ කවිය තමයි, කියග මගේ එනු කොහි සිට දැද සමනොල ගොසිනා නොය කියමුතු දී එදිග බමුණ සුමන සුළුදු විසිනා ගිය කල දෙද හස් පන්සීය රජකු එතයි දියනා කියවිනි තන් වැසිය එනම් පැරකුම් රජ මිතිනා කෙර තමයි සඳහන් වෙන්නේ ඉති මේහවියෙන් කියවන විදිහට බුදුවාච දහස් පන්සීයේදී හයවන පරාක්කම් බහව රත්තුමා දියසේන නමින් නැවතත් කුණර් භවය ලබනවා ඒ විදිහට ම ඒ සඳහන් වෙන දියනා කියන වචනයෙන් තමයි දියසෙන් කියන කාණ මතු කරලා තියෙන්නේෙ. ඉතින් මේක මේ පටන්ගත්ත මේ සංකල්පය මුලින්ම ලෝකයට එව්ව කෙන කවු දෙකර සඳහන් වෙන්න නෑ. හැබැයි පින්වත්ක පිළිගත හැකි දෙයක් නෙමයි ඒක ප්‍රවාදයක් පමණයි අවුදු පන්සය ්‍රිතර කලින් අර පැරකුම් බා රත්තුමා වානනා කරන්න ලියවුණු. ඒ මේ පැරකුම් බා සිරිතේ මගයකුයි බමුණෙකුයි අතර මඟදිකරපු සාකච්ඡාවක් ගැන කවික් හදලා ලියව්වා කියලා ඒක ඒ විදියට මිස්් වෙන එකක් නෙම සැබැහැම දියශෙන් කුමාරයා ඔබ වගේම මේ වගේ රටවල් දියුණු තියුණු කරන්නට ඔය ඇත්තෝ ධර්මානකූලම කටයුතු කරන්න ඕන දියශෙන් කුමාරයකෙන් නැතු අයකාරයෙක් වෙන්න එපා මොන හේතුවකටවත්. ඔය ඇත්තන්ට නයක්ගන්න වුනොත් ව්‍යාපාරයක් දියුණු කරගන්න ඒකට නයක්ගත්තරකමක්නෑ. ව්‍යාපාරයේ දියුණු කරන්න ගන්න හින්දා. හැබැයි ඒක ඔය ඇත්තො ගවන්න ඕන ඉක්මන්ටම ඔය ඇත් ඉක්මන්ටම ගෙවල මන් අයකාරයෙක් නොවයි. මම දැන්වර උපේපු නයිවෙලා උ උපයපු දනය නැවත යොදවලා දැම් ම සතුටඉ ඉන්නවා කිසිම කෙනෙට නයකාරයෙක් නමේ කෙම සතුටි වෙන්න පුළුවන්කම තියෙන්න්න ඕන. බෞද්ධ රටවල් දුප්පාත්වෙන්න බෞද් රටවල් දුපා. වෙන්නේෙ නෑ වඋනාට දුප්පත්කරවන්නේ මිත්‍යා දුෘෂ්ටික පාලකෙෙන්. ඊළඟට අහල තියෙන පස්්නය තමයි තෙරුවන් සානය පින්වා සාමින් වහන්ස. අවසරයි සෝහන් සකදාගාමී වීමේදී ලෝපදීස මෝහෝ අකුසාසිත්වලින් කුමනසිත් දුරුවේද බොහෝම පින් ස්වාමින් වහන්ස කියලා. පින්වත්නී අකුසාසිද දොලහෙෙන්. ලෝබමූල සිත්වල තියෙන දිිට්ටිකට සම්පයුත්ත හිත්හතරත්. මූහමූල විචිකිච්චා සම්පයුත්ත හිතත් කියන අකුසා සිත් පහ සූහන් මාර්ගිහිතින් සහමුලින්ම නසල දානවා. සකදාගාමී මාර්ගෙහිතින් විසේස අකුසා සිතක් නසන්නනෑ. එවුනාට අනාගාමී මාර්ගෙහිතන් පිින්වර්ත්නි අකුසාසිත් අතරින් පටික සම්පයුත්ත හිත්දක නසලදානවා. එතකොට රහතන් වහන්සේලාගේ සිත් සම්බන්ධව ගත්තාම ඉතිරිවෙලාතින් අකුසා සිත්වලින් දිට්ටිගත්ත විපයුත සිත් හතරයි උද්දජ්්‍ය සම්පයුත හිත එකෙන සිත් පහ අර්හත් මාර්ගය හිතින් මේ සිස්ස අල්ලම නසලදානවා. ඊළඟට ඔය ඇත්තු හලතියෙන පස්්නේ අවසරෑ සුපින්වත් කල්ල්‍යානිිමිත්ත ස්වාමින් වහන්ස. රථක ජනතාව රවටා පත්වන පාලකයා ජනතාමුදල් අවභාවිතා කරමින් ආර්ථිකය විනාස කරමින්, ඔවුන්ගේ ජීවිත සැපවත් කර ගනිීද්දි. ඉන් පහලසිත්න ධාරමික සහ අධාරමික සැමට එහි විපා ගෙවීමට සිදුවෙනවා. මේ රටේ ජනතාවට ගෙවීමට සිදුවන සාමහික අකුසල කරමයක විපාකයක්දද. මෙ සිදවීම දර්මානුකූලව කර්මඵල ආශ්‍රයෙන් පහතා දෙන්න පිින්වුවත්නය සාමූහහික අකුසල කර මේයක විපාකය අදකි ැහුවොත් නැහැ එහෙම නෙමේ මේක කාලි විපත්තියක පස්්නයක්. මෙහෙම වෙන්නේ බෞද්ධ ක්‍රමයට රාජපාලනයන් සිදුවෙන් නැති හින්දා. බෞද්ධ ට බෞද්ධ ක්‍රමේ තමයි නය නොවී පවත්තා ගැනීම. දුස්පහන් දුප්මහන්සේ හොපයාගත් දැහැමිතනයෙන් කටයුතු කිරීම ඒවා මැනැවිම් බුද්තිමිදීම වගේ රටේ යහපදට තැන්පත් කරලා තැම්පතුවකු සුරක්ෂතව තබා ගැනීම. රටේ යහපද තැම්පතුවක් නැහැ. ඒවගේම රට තුල තියෙන සම්පත් ප්‍රයෝචන යට ගන්නෙත් නැහැ. දැ බලන්නකෝ මුතු හැදෙන මේ රට මුතු වගා කිරීම වගේ වගේ මොන තරම් පයෝචන දැබෙනවාද. ඒවගේම, පින්ංුවත්න රට තුල තියන මැනිික් සම්ප ඒවගේ තියන සස්්‍රයක පරිසරේ මේවගේ මොන තරන්නම් ප්‍රයෝජන ලබන්න පුළුවන්ද. ධර්මය තුළ සඳහන් වෙනන පින්වුවත්න ඔයඇත්තන්ට ැක අ්‍යාපාරය කරන්න පුළුවන් ආකාරය අපි තියන කවදන මේ ඔපට කියන්නේ. ඒක නිසා මේ වගේ රටවල් ගොඩක් තියුණු කරන්න පු ලෝක තියන දනවතුන් අතර ධනවතුන් ඉන්න බලවතුන් අතර බලවතුන් ඉන්න. ඉහළම තත්ත්වයට වැචවෙන්න පුළුවන් මහාපබල සම්පත් ගොඩක් තියෙන පිම්බර රටවල් නමුත් පිින්වත්න අදක්ෂ මිත්‍යාදුෂ්ටික පාලකයින් විසින් මේ වගේ රටවල් මේ වගේ දුප්පත් අත්වයට පත් කල්ලා තියෙනවා. ධර්මය තිබුණත් සාච්්‍යපාලකයා ධර්මය පිළිපදින්නේ නැති කෙනෙක් නම් කොහොම ධර්මාන කූලව ටක් තිවුණු. අතීතයේ දියුණු උනාානං ඇයි වර්තමානය පැරිවෙනේදා තිබුණු දහාමන අදත් තියෙන්නේ පිින්වර්න මේක සියලුම රටවැසියන්ගේ සාමහිකකුසල කර්මිපාකයක් දෙ කියල ඇහුවොත් නෑ මෙතන තියෙන්නේ කාලි විපත්ති සමයක්. ඊරඟට අහලතියන පස්්නය තමයි අවසරයි හා මුදුරුවනේ අප භාවිතයෙන් පසු තවදුවටත් භාවිත කළ නොහැකිතත්වයට පත් වූ බනපොත් ගතාපොත් පළි නිවැනදිව ඉවත්ගරන ක්‍රමයයක් තිබේද. බණපොත් ගාථපොත් වැැිපොත් ධර්මගන්තවලට අප කළ යුත්තයෙුමක්ද. කවුණාවෙන් පැහැදිිකර්දන්සේෙක්වා ඔබහන්සේට නිදුක් නිදෝගය සුව සහ සිත්කැමැතිබෝධියකින් නිවන් අවබෝධය පතමි තෙරුවන්සානෑ කියලා. සත්පුරුස පින්වර්නය ඔබ පාවිච්චි කළ බණපොත් ගාථපොත්. ඔය ඇත්තන්ට පුළුවන් ක්‍රම දෙකකට ඉවත් කරන්න. එකක් තමයි ඔය ඇත්තන්ට ආදාාහනයකාන පුල ඒ ැන පුච්චාන්න පුළුවන්. ඒක ඔය ඇත්තන්ගේ හිත දෙින් නැති දෙයක් නම්. තවකිනට පෑගෙන් නැතිවෙන්න ඒ තවකිෙනගේ සද්ධාව නැතිවෙෙන් නැතිවෙන්න ඔය ඇත්තන්ට ඒ බනපොත් පුළුස්සලා ඒ අලුටික ගඟක පාකරල අරින අමාරුනම්. ඔය ඇත්තන්ට පුළුවන්ගේ බන පපොත් බොහොම ෞරවනීය විදිහට ඇපින්වරණි භූමිතානය කරන්න. අර ආදාහනයක රදදිිත් ඔය ඇත්තු. බොහොම ගෞරවනිය විදිහට කළ යුතුයි. එහෙම කාන හිතාදාගන්න අපපස්සනක් ගොය ඇත්තන්ට පුළුවන් බොහොම ගෞරවනීය විදිහට කා කෙනෙක්ට නොපැහැගෙන තැනක බූ මිතාානයකරන පොළුව පසට එකතුවන විදිහට. පින්වත්නී බුද්ධපතිමා වහන්සේත්, ඒ විදිහට තමයි කරෙන ආධානය කරෙෙන්න්න හැ. බුද්ධපතිමා වහන්සේලා. හටත් ොපැගෙන ැනක සරවරන් දෙවී අන්ට අතාරාත්නාකර දෙව අන්ටඥාතීන්ට පින් අනමෝදන් කළ මෙතෙක් කාලයක් පින්දහම් කරගන්නට අවස්ථාව ලැබුණු බුදුරජාණන් වහන්සේ නිසා සද්දාහ බුහෝම් පපලොව තබාගෙන අලු බුද්ධප්‍රතිමා වහන්සේ නමකොත් වඩමා ගන්න ලෑස්ති කරගෙන පරණි බුද්ධපතිමා වහන්සේ භූමිතානය කරන්නට පුළුවන්කම තියෙනවා එහෙමයි කටයුතු කරන්නට ඕනෑ. සත්පුරුස පින්වත්න. ඊළඟට හලතියෙන ප්‍රශ්නේ ගෞරෝණිය පින්වා සාමන් වහන්සේ මම අවුතු ධහනවේක තරුණයක්. මාගේ සහෝධදිය සිටින්නේ පොළොන් නරුවේ. ඇයිගේ නිවසට ගියවිට එහි සිටිය කට්ටඩි වැඩක් වෙදකම් එහෙම කලන මහත්මය කිව්වා මට අප ලයි කියලා. කලකුමාර දෝසයක් තියෙනවා කියලා නූලක් දාාන හැදවා ම ඒකට ඉදතුන්න්නේෙනෑ. ඉවැනි වැඩවදට අක මැතිනිනිසා. මගේ මෑනියන්දමිනිසා මාස්සම ගැටුනාා. තවත් ඔහු පැවසුවා මම නිධානයක උරුමමාකාරයක් බව. ඉහත ආත්මිදී මම නිධානයක් වලලා ඇති බැවින්. ඒ මට මීආත්මය ලබාගන්න පුළුවන් කියනවා හා මුදුරුවනේ.මීවාට මම තදීමම විරුද්ධයි. මගේ මෑනියම් මාාවත්රෑගෙන එහියන්න බල කරනවා. මෑනියන් සමඟ මම ගැටිෙනවා. මේකට මොකත්්‍ය විසදුම. තවදේ නිධානයේ පොලෝයටටින් එම්ට කට්ටඩි කෙනාගේ නිවස අසල්ටම ගෙන්වගන්නවා යනුවෙන් පවසනවා. මේ ඇසූවිට මොන විහිලුවත්ද කියා සිතුනා. හාමුදුරුවන්නේ මෑණියන්ටවත් කවු්දෝ ගුලුකංකරලා කියා ඇයටක් නූලක් දැම්වා ඔහු. මගේ මෑනියම් මෙවැනි දේවල් විශවාස කරනවා. මම කලනුත් ඔබහන්සේට ප්‍රසනයක් යොමු කරා. මගේ මෑණියන්ට මේවලින් ගලවාගන්න ආකාරයයක් ගැන දැනවත් ලෙේ. හා මුදුරුවනේ මෑණියන්ගේ තීරණ බොහෝ දැඩී මට කිසිසේත්ම ඉඩක් නැහැ ඔබහන්සේට තෙරුවාන් සාණෑ කියලා පින්වතුනේ පව්වේ අහංසක අම්මා ඒ මෑණියන් මෙතන ඒ කට්ටඩී පුද්ගලයා සම්පූණයම සටකපට උපක්කමසේලි කට්ටදියෙක්ම තමා ඒ කට්ටදියා කට්ටඩියන්ගේ ක අපටි කට්ටදියෙක් අහු වෙන්න එපා ඔබෝවට ඔගට අපලයි කලු කුමා දෝසයක් තියෙනවක් කියල නූලක් දාන කිව්වා නං ඔය ඇත්තු කියාන මගේ අපලේමං නැතිකරගෙන නූල දාලාතියෙන්නේ අවස්්‍ය විදිහට භාගවතුන් වහන්සේ ඉදිරියේ තුනුරුවන් සානය යෑ මෙෙන්ම කියලා. තොනුරුවන් සාන ගිහිලයින්න ඔය ඇත්තු බයිවෙන්න එපා. පිින්වුවත්න ඔවුන් මුදල් හොයාගන්න ඒ විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම මෞතුමිය ගැටෙන්නේ මෞතුමියට මේ කවුණු හරිට තේරෙන් නැතිහින්දා. ඔබ නිධානයක උරුමකාරයක් යද ඔබ කියන්න. මම ඇත්තටම නිධානය කුරු මක්කාරයක්. ඒ තමයි තුොනුරුවන් කියන උතුම් සරණගිය ඒ වටිනා දායාදය වටිනා නිධානය ලැබුණ උරුමක්කාරියයක්, දැම්මන් දන්නවා මගේ ජීවිතයේ කොහොමද ගතකරන්න ඕනකරන්න කියලා. දනවතුවන් අතර ධනවත්වෙෙන්න්න බලවතුන් අතර බලවත්තින්න සිිල්පසාස්ථයේ ඕනනි ස්ථානෝච, ප්‍රඥාව ඕන වෙහෙස මහන්සිවෙන්න ඕන කැපවෙන්න ඕන මහන්සිවෙලා කටයුතු කල ධනයෝපයාගන්න ඕන. අරමුණ උදෙසාම යන්න ඕන අතර මගදි කම්වැලිවෙන්නේ හෙම නැතුව කඩා වැටින් නැතුව. නිධානය මතුකරගන්න විදිහ දන්නවා. එනිසා ඔබගේඔේ සටකපට උපක්්‍රම් වලට මං අහු වෙන්නේ කළබ කට්ටරිියරි කියන්න අමටත්ඒක පැහැදිලි කල්ල කියන්න. නිධානය පොලෝයටටින් කට්ටදියගේ ගේ ළඟටම ගෙන්න්නවගන්න පුළුවන් කෙලා කියනවන. ඉතිං ඔබනැතුව කට්ටදිියට ඒ කරගෙන මුදල්ලාරගෙන ඔය කට්ටදිියගේ දුප්පත් කිය ලොකුගයක් කරලා හදාගන්න කියන්න. තවත් තවත් තක් කට්ට කාන් කේගෙන තක්කඩි වඩ කරකර ඉන්න ඔන්න හැ ඔබ හරිම සතුටින් සැසල්ලේ ඉන්න කෙල කියන්න ඒ නිධානයේගේ ලංඟට ගන්නවගෙන ඕහවට අහුවවෙන්න එපා. පින්වර්න ඔබි මෑණියන්ව රවට්ටලා කටයුතු කලතින අම්ම සම්පූණයීමම රැව ටිලා තියෙන්නේ මේ වගේට අහු වෙන්න එපා එව සම්පූර්ණයම බොරු මනස්කාාත විකාර පින්වර්නී යම්යම් ගැටලු අපලඋපත්තව යම්යම් පීඩා විදිහට තියෙනකාරන තියෙනවා. හැබැ මේක සම්පූර්ණයම වංචවාක්. ඊළඟට අහලතියන පස්්නය තමයි, අවසරය පින්වත් කල්යානමිත්ත ස්වාමින්න් වහන්සේ. කායිකව හා මානසිකවේ ඉතාමත් නිරෝගීව සිටින, තාමත් හොඳ ස්මාන සක්තියක් හිමි. මා වය සවෞදදු හත්ලි හතක් වන අයුවා. පුළු සේක්මි. ඉතාමත්ම ඉක්මනීම මේ ගිහි ජීවිතයේ සියලු බැඳීම්වලින් මිදී. බවගමන කෙටිකරගෙන උතුම් වූ නිර්වාණ සුවේ ලබා ගැනීමේ අරමුණින් ආරන්නේගත පැවිදි ජීවිතයකට ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් සිටිමි. මගේ වයස මේ සඳහා භාතාවක් වේද. මහකිර අනුකම්පාවෙන් පැහැදි දෙකරදින සේක්වා ඔබහන්සේට උතුම්ෝ නිර්වාණ සුවේ මේ බවයේදීම අවබෝධ වීවා කියලා කවුණාවන්ත ගුණපර පින්වත්නය. ඔය පුන්නවන්තයු මොනතලන්සේෂ්ට දේවගේ උදාාර අරමුණක් ජීවිතයට ගැනීම. අවුදු හත්ලෙස් හතා කුුණා කෙල ගැටලුවක් ඇතිකටගන්න පා ඩියසකද වුණනත් පැවිදි වෙන්න පුළුවන් හබයි කල්්‍යයාන දෙන්නපා අද අදම පැවිදිවන අරමුණින් කටයුතු කරන්න. ඔබේ යස පැවිදි වෙන්නට කිස්සේත්ම බාධාවක් නෙමේ. හබයි කුඩාාවයසේ පැවදුනානං අද සේන්ම සේස්ටයි නමුත් පින්වෝදි දැංගුණනාත් ප්‍රමාති වෙන්නන්නේපා මි ලැබූ මනුස්ස ජීවිතයේ දී මඟ පල්ලබාන්නටඒ පින්බර පැවි ජීවිතේ තුොට සුේ අදගමින් කටයුතු කරන්නට උත්සාවන්ත වෙන්න. ඉංත්න ඊළඟට අහලතියන පස්්නේ අවසරය පින්වස් සාමින් වහන්සේ බුද්ධපතිමා වහන්සේලාට නේත්‍රා තැබීම අකු සලයදද මාගේ නංගි කුඩාකාලෙයි අපය නිවස වැඩසත්න බුද්ධපතිමා වහන්සේට නේත්‍රා තබා තිබේ. ඒ අකුසලයක් දෑ කවුුණාවෙන් පහදාදින සේක්වා. තෙරුවාසානය පින්වා සාමින්න් වහන්ස කියලා ය විදිට බැලුවත් පින්වර්ත්න ඔය ඇත්තව බුතරූප කොච්චලක් ඇඳල ඇද්ද. ඒ බුදරූපවලට කොච්චර නේත්‍රා තියලත් ඇත්ත. පින්වර්ත්න ගැන කිසිදු චිතයක් ඇතිකරගන්නන්නේපා බොෝ දෙනා වැැඩම්ි දුම්. බොහෝදනාගේ වන්දනී අත්තේ පූජනී අත්ේ ලැබෙන බුදධපතිමා වහන්සේලා ළඟ දිනම්, පරිස්සමින් ඒ නේත්‍රා තැබීමවාදීටයුතු කරන්න ඕනෙහි ඇද පළතු යම්යන් ඒව තිබුණොතින්. යම්යම් කට්ටිය කියන වචන ඒි කරන්න ප්‍රකාශ සහ ේදේවල් හින්ද යම්යම් බලපෑම් ඇතිවීමකම යකුත් තියෙන හින්ද පරිස්සං වෙන්න ඕ නොවුනත් නංගි කුඩාකාලේ ඔබනිවසේ වැඩසිටන බුදධප්‍රතිමා වහන්සේ නේත්‍රා ැබීම කිසිසිේත්ම අකුසලයක් වෙන්න නැහැ ඇයට කුසලයක් වෙලා තියෙන්නේ නේත්‍රා තැබීම කුසලයක් නමුත් නේත්‍රා තැබීමේදී සිදුවන අඩු පාඩුවලට අනිත්තය කරන ප්‍රකාස. යම් යම් විදිහට බලපාන ආකාර තියෙනවා අර බස්කවි සෙත්කයිවල්දෙන් වස්දු සම්බන්ධව කියන්නේ ඒ විදිට ඇස්වාහ කටවවා කිරහෙම කතා කරන්නේ ඔය වගේ යම්යම් කවරුණු තියෙනවා එසා පරිසංවෙන් නැගැනයට ගැටලුවක් නෑ නැගනයට තහ දවටත් පින් දහම් කර ගන්න කියන්න නේත්‍රා තැබීම් වගේ ඒ චිත ඇැඳී වගේ වද ගැටලුවක් වෙන්න නෑ කොහොමත්. කොහොමත් පින්වර්ත්නි අ සාම්ප්‍රදායික ක්‍රමයට වර්තමානයත් නම් ප්‍රටමා වහන්සර නිර්මාණය කළාට පස්සේ නේත්වා තබන චාරිතවාරිත සිරිත්ත්‍රියත්ව ඇත්තිේ නව ඉවල් ලක කටයුතුව ඇතියෙන්නේ නිවසේදයේ ඉතන් තැකයුතුනේ කමතෙක් කළ දාන්න. ඊළඟතය ආලතියන ප්‍රස්්නේ තමයි අවසරය පින්ව සාමින් වහන්සේට. අන්තජාලයේ ඔස්සි අප පින්වත් ස්වාමිින්වහන්සේගේ ධර්මදීසනා අපිතරමය සෙවනය කයනවා. පින්හත් ස්වාමිින්වහන්සේ, ආරන්න සීනාසනයේ භාවනා වැඩ සටහන පවත්වන්නේ කවදාද, අපට අවස්ථාව ලබා දෙන්නේ කවතාද කියලා. ඕ සත්පුරස පිම්වර්ත්නී අපි කෝවිත් වසංග්‍රතත්වය නිසා මෙටනේ පවත්තං ආපු දින පහි දිනතහයි භාවන වැඩසටහන් තාවකාලිකව නතර කරන්න වනා. දැන් නැවතාතේ වැඩසටහන් ආරම්භකන් සූදානම් වෙන්නේ. ළඟදීීම අපි ඔබට දින දැනුන් දෙන්නම් කොහහි දිනවලද වැඩසටහන ආරම්භ කරන්නේ කියලා. සැත්පුරුස පිින්වත්නී ඊළඟ හලතියෙන ප්‍රස්්නේ අවසරෑ පින්වත් කල්්‍යයානිමිත්තු සාමින්න් වහන්සේ බෞද්ධයන් ලෙස අනිෙකුත් ආගන් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරේ අනිෙකුත් ආගමික අය සමඟ ගන්ධනු කළ යුතු අයුරු ධර්මානකූලව කවුුණාවෙන් පහතා දෙෙන සේක්වා තෙරුවන් සරණයි කියලා. කිසිම අන්න්‍ය ආගමික කෙනෙක්ක එක ගැටෙන්න්නේ යන්නේ එපා. කවුණාවේ මෛතයෙන් කටයුතු කරන්න. ඔවුන්ගේ. කිතුනු ආගම නං කෙතුුණු ආගමයේ දිනවලට ඒවාගේ ඔවුන් සතුට වන දිනවලට ඔවුන් මුස්ලිම් ආගමනන්ගේ මුස්ලිම් ආගමයේ දිනවලට ඔවුන් සතුටුවන දිනවලට ඒ හින්දු ආගම නම් හින්දුු ආගමනං හින්දු ආගමේ දිනවලට ඔවුන් සතුටුවන විදිහට ඔය ඇත්තෝ ඔවුන්ගේක හිතවත් කමතියාගන්න. කොයි මොහොතකවත් ඔවුන්ගේ ආගම් ඔය ඇත්තෝ සරණයන් එපා. හැබයි ඔය ඇත්තන්ගේ කල්යානමිත්‍ර සේවනයෙන් ඒ අයත් බුදුදාමතට නැබුරුවනටත්වයට පත්කර ගන්න කටයුතු කරන හරි මග පෙන්න්නන්න. බෞද්ධයෙන් විදිහට ඔබ මිත්‍යහාදුස්තිික ආගම් අදමෙන් ඉන්න පිරිසට කල්්‍යාන මිත්‍ර පිරිසක් බවට පත්වෙලා ගමානකූලව ඔවුන්ගේ හිත්වල තියනෙ වැදදි මිත්‍යා දෂ්ටිය මග හරවලා ඔවුම මේ නිවැදි සම්මයක් දෘස්තිය පිහිටුවන්නට වග බලා ගන්න පින්වත්න ඔවුන්ගේක් තරහා වෛර රන්ඩු සරුවල්වී න මේ කළ. යුත්ත හිතවත්කම ඒ මෛත්්‍රය සහගත සිත පැතිරවීම හිතවත්වෙලා ඔවුන්ගේ මිත්‍ය ආදුස්තියෙන් ඔවුව ගලවගන්නට පුළුවන් කල්්‍යාන මිතුරේක් හොය මිතුරයක් වෙන්න. ඊළඟට හලතියන පස්නේ. අවසරය ගෞරවනීය පූජනීය වන්දනීය සාමින් වහන්සේ. කාම බව විභවරූප සබ්ද ගන්දරස ඉස්පලස දම්ම අභ්‍යන්තරහා බාහිරවසේ අතීත වර්තමාන අනාගතියන ආකාරයේ බලපාන අයුරු පැහැදිලිකදනමින් කවුුණාවං අපකිරහි අනුකම්පාාවෙන් ඔබහන්සේකින් ඉල්ලාසිටිමි සාසාසා තෙරුවන්සානෑ කියලා. පින්වුවත්නී ඔය ඇත්තං කාමකිව්හාම, රූප සසද්ද ගන්දරසි ස්පාර්සගෙන පංචකාම සම්පත් මිඳීම ගැන ඇතිවනඒභූමි කොළහා. බව කියල කිව්හාම, පින්ංුවර්ත්නී රූපීය රූපී භව්‍යම්පිළි බලව ඇතිවන ඇලීම. විභෝහකි වහම සියල්ල මෙටකින් අවසං වෙනවක් කියලා හිතලා ඇතිවන උච්චේද දුෘෂ්ටිය. ඒවා පින්ංවත්නී හැමමොහොතකම සනයස්සනයක්වාාස ඇතිවනඇතුයි. අන දර්ම බාහිර සූප සද්ධ ගන්ධරාස ස්පාස ධර්මයු ඒවාගේීම අභ්‍යන්තර චක්කු සෝත ගානජීව හා කායමනයි ආයතනයු ඒවාගීම අභ්‍යන්තර බාහිර ඇවිදිහතිෙන අධ්‍යාත්මිකා අයතන බාහිර ආයතන අධ්‍යාත්මික ධර්ම බාහිර ධර්ම අතීතයට ගිය ඒවා වර්තමානයේද හේතුන්ගේින් හටගන්නේ වනාගතයේදී පහළ වෙන්න තියෙන ඒවා මේ විදිහට බල්ල ඒ සියල්පින්වත්නි හේතු පල ධර්මයන්ගේ කියා කාරීත්යක් බව තේරුන් අරගෙන අනිත්‍ය දුක්ක අනාත්ම ධර්ම වෙන්නේ ඒ ව කියීලා අවබෝධ කරගෙන ඔය ඇත්තෝ ඔබ තුළ බෝතිි පාස්සක දරම දියුණු තියුුණවන විදිහට කටයුතු කරගන්නට ඕනෑ. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට ඔය ඇත්තුව අහරතියෙන ප්‍රස්්නය තමයි අවසරෑ පින්ව සාමන් වහන්ස පළමු වැඳනමස්කාර කරමි මට ඇති පස්නේ දුත්තාංග. ඒකා සනිකාන්ගේ සමාදන් වන බව තව කෙනෙකුට කියන්න එපා කියන හේතුව, ගෞරවනීය පින්වා ස්වාමිින් වහන්ස කවුණාවෙන් පහතා අදින සේක්වා. ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්කාය සම්පත්තිය ලැපීවා තෙරුවන් සානායි අපේ හාමුදුරුවණය කියලා. ඒකා සනකන්ගේ කියන දවසකට එකපාලක් පමණක් ආහාර ගැනීමේ ප්‍රතිපත්තියට. ඒ සමාදන් වෙන්න ඕන නානාසන භෝජනම් පටික්්‍යිපාමි ඒ කාසනකං ගන් සමාධයාමි කියලා. ඒවාකෙ තුම් පාරක්කයන්න ඕන. එතින්ද විවිධ අවස්ථාවලදී ආහාර වැලඳීම අත්හරිමි එකවරක් හින්ද මේ ආහාර වැලඳීමේ දුතාගගුණේ සමාධන් විමි කිලතමයි සමාධං වෙන්න ඕන. දුතාංගගුණිය සමාධන් විච්චකට්ටියේ ආහාරගන්න වාඩුනාට පාසේ දවසට ප්‍රමාණවත් වෙන්න ආහාර අනු බව කරන්න ඕන. වළදලා හරි හෙමර ඇත්තා වලදන අතර එදිහරි ආසනයෙන් නැගිට්ටොත් නැවත ආහාර වලදන්න හොඳනැහෑ. එතකොට ඒ දවස්සේ නැවතා ආහාරයක් ගත්තොත් දුතාගසීලේ බිඳ එනවා බැහි කිලම් පසගන්න පුළුවන්කම තියෙනවා. ඒකාසනකාන්ගේ හැටි හෙමයි පිංගුවත්නිමටින්දර අනිත්තයට කියන්න එපා කියල කියනවනම් එතන තියෙන කාරනාව තියෙන ඔබේ විිෂ්ට සීලයට විශේෂ සීලයන්ට අනිත් අයකින් ඇතිවන දුස්පරල්සාදී කවුුණු ඔබට භාතාවක් වෙන්නක් පුළුවන් වන හින්දාවා. ඊළඟගට හයන පස්නය අවසයගරු ස්වාමින්න් වහන්සේ. සූත දේශනාවල සඳහන් වෙනවා අස්ථානයේ සිත්්න දෙවියන් හටද පින් අනමෝදංවිය නොහැකි බව. එසේනම් ස්වාමින් වහන්ස අප දෙවියන්ට පින් අනමෝදන් කිරීම. ඒ දෙවියන්ට පලක් නැහැ නේද. පහදාදනසේෙක්වා තෙරුුවන්සා නෑ කියලා. පින්වොනී මේ ප්‍රකාසේ වැරදිීනේ. හොයි සූත දේශස්නාවේද සඳහන් වෙන්නේ අස්ථානයේ සිටින දෙවිය අන්හටද පින් අනුමෝදංවිය නොහැකි බව. සඳහන් වෙන්නනම් මෙහෙමයි. ජානුස්සෝනය සෝතය ගන්න, එතන තියෙනව ස්ථානගත ඥාතීන්, අස්ථානගත ඥාතියෙන් කෙල දෙක ුල්ලක් ගැන. පින් අනමෝදං වෙන්න පුළුවන් ස්ථානයට පත්වච් ඥාතීන් ස්ථාන ඥාතිීන්. පින් අනමෝදං වෙන්න බැරිතත්වයට පත්තේජනාතියෙන් අස්ථාන ගඥාති. ඒ අස්ථානයක් පින් අනමෝදං වෙලා පින්ව පින් අනමෝදංගෙන බෑැකිව් හම අද සාමාන්‍යය පින් අනමෝදං වෙන විදිියන්නේෙමේ ආහාර පාන ඉදුංහිටුම් බවබෝග සම්පත් ලැබෙන ආකාරයට පින් අනමෝදංවීම මෙතන අදහස් කරන්නේ. එතකොට ඒ ආහාරපාන ඉදුංහිටුන් ආදිය පහව පහළ කරගන්න පුළුවන් උපත්යක් ලබින්නේ පාධත්වූපජීවී අයට. පාධත්වූපජීවී නොවනා ඉත්තායට කලින්භවී නෑදෑයූ. අනමෝදන් කළාටනරක තිරිසං ඒ වගේ මනුස්ස දීවිය බ්‍රහ්මහාදී පිරිසට ඒ අනුමෝදං වන පිනින් ආහාරපාන දුම් හිටුන් ආදිය ලබාගන්න පුළුවන් කමක් නෑ. නමුත් අර පින් අනුමෝදන් වීමෙන් කුසාසිත් ඇතිකරගෙන මෙලොෝට පාලොවට දෙලුවම යහපත් කරගන්න පුළුවන් විදිහට පින්වර්ත්නිි ඒ ඇත්තන් කුසල කරම රැස් කර ගන්න පුළුවන්. ඟට ය පින්වතුන් අහලතියෙන ප්‍රස්නේ තමයි තෙරුවන් සානය ස්වාමීින් වහන්සේ. සාමනේරයෙක්ට දසසීලයේ සමාධං කර්න විට. සිකපද අගට සමාධයාමි නොකයා. සිකපද දහය කියයා අන්තිමට සියල්ල එකතුකර සමාධයාමි කීමෙන්. සමාධන් කරවන විට එක සික්ෂාපදයක් කැඩුණු කල මුළු දසසීලේම කැඩනවද. එස්සේ වුුණො සාමනේරයා පරිචි වෙනවාද කියලා. සත්පුරුසය පින්වතුනීමම්. සාමනීර ස්වාමීන් වහන්සේ නමක්. දසසිර සමාධන් කරවදද අගට සමාධයාමය කළ කියන්න ැහැ නතර වෙනවා. සිිල්පද දහයම එකක් විදිහයට තමයි සමාදන් වෙන්න. එතකොට ගිහි දසසල් රකින අයට වඩා බොහොම සේස්තව ඊහල තත්ත්යකින් දකිනවා එක සිල්පදයක් කරි බිලුුණනොත් පින්ුවත්නි සිල්පද දහයම් බිඳෙන එතකො නැවත සිල් සමාදන් වෙන සිද්ධ වෙනවා. එතකොටට එක සිල්පදයා බිඳුණුව සිල්පද දහයම් බිෙනවා මාන පබ්බච්චා දසසිකා ප්‍රධාන සමාධයාාවමී පැවිදි දස සිල්පද දහයම එකක් විදිහට සමාදන් වෙන්නේ එකක් කැට්නොත් දහයම් බිඳෙනවා. එහම සාමනේරය පරිජිවනවාද කෙළ හවුවක් කිසි ඒත්ම වෙන්න නහැ. අබැයි ඒ බිස්සූතය නැතිවන ආකාරයේ. ඒ තුන්වැෙන සිල්පදය වගේ ඒ සිල්පද බිඳගත්තුත් ආචාරපාදයන් වහන්සේලා කටයුතු ක යුතු ආකාරයයක් තියෙනවා එහෙම නැත්තම් පින්වර්ත්නි පරිජිවීමක් එහෙම නැත්තම් බිස්සූතය අත්හැරල යෑමක් වීතු නැහැ. ඒක නිවැඇති කර ගැනීම කරන්න ඕනෑ. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරය පින්වස්වාමින් වහන්සේ. YouTube ප යම් වැඩසටහනක් තුළ මා දැක්කා ස්වාමින් වහන්සේලා පවසාසිත්නවා බුදුරජාණන් වහන්සේ නැතිකළේ දුකමිස පැවැත්ම නොවන බවත්. ඒ වගේම නිර්වාණය සැපයක් නම් එය විඳින සත්්‍යයේ පුද්ගලයේ සිටින බව මේවා මහායානික අදහස්ද මෙම අදහස් වැදි බව මූලාසවලින් පෙන්වාදී හැකිල ස්වාමින්න් වහන්සේ. කොමිස් වලින් දැක්කා ඒවා පිළිගත් අයිද සිටින බව, ඔබහන්සේට දීරිකාවස ලැබේවා කියලා. පින්වත්න වැදි මතය සමාජගත කළහම ඒ වැදි මත පිළිගන්න අදුුරදරසී ඇය සමාජි ඉන්නවන අතීතයේ සිටියාන. එතකොට බුදුරජාණන් වහන්සේ නැතිකලී දුකමිසේ පැවැත්ම නොවන බවත් කියල කී්වරං කවරු හරි ඒක සම්පූර්ණ මිත්‍යා ෘ්ියත් දුක කියන්නේ පංචුපාදා නස්කාන්දේයටත් නම නමක් එතකොට පංචුපාදා නස්කාන්දී පැවැත්ම අවසංග වෙනවා පින්වත්නී රහත්වේද්දිම අනාකති ඉස්කන්ධයන්ගේ පැවැත්මට ඕන කරන කරම රැස්සීම අහොස් වෙලායනවා රහතන් වහන්සේගේ අනුපාසය සපයි නිර්වානයෙන් අර දුක්ක සත්්‍ය එහම නැත්තන්ගේ පංචපාදා නස්කාන්දී. ර්තමාන පැවැත්මත් එතකීම අවසං වෙලා යනවා. ඉතින් මේ කවන තේරුම්ගන්න බැරි මි්‍යා දුෂ්ටික ඇ ස්වාමින් වහන්සේක කිව්වට ෝ පිගන්න එපා ඔබයිවයම හොතයෙන් ප්‍රතිස්සේපකාන්න. ඒවගේම නිර්වාණය සැපයක් නම් ඒ විඳින සත්ත්‍යේ පුද්ගලය සිට්න බව. පින්ුවත්න නිරෝධ සමාපාති සුවයේ හැටිගැහෙම දන්න ඇතිකමහින්ද ඒ වගේ වචන ප්‍රකාශ කරනවා නිර්වාණය කියන්නේ ඉතාම මහනී උතුම්ම සැපය. ඒ සේෂ්ඨතම සැපේ සැපයන් අතර උසස්ම සැපේ නිවන් සැපේ. හැබැයි නිවන් සැපේ විඳින්නේ කොහොම ද හීතු පල ධර්මයන්ගේ කියා කාරීත්වයක් ව අනිත්‍ය දුක්ක අනාත්මෝ මේ නාමරෝප ධර්ම. මොකද නිවන් සැපේ පින්ුවති විිඳින සත්්‍යය කින්වාකි වූහම විඳින සත්්‍යේ පුද්ගලීක්නං ස්ථීරකිනෙකින් ඕන ආත්මවාදයක් තියෙන් ඕන මෙතන ආත්මයක් කියල දෙයක් නෑ මේ ඒ ප්‍රකාශය කන හා මුදුවරුන්ට නැත්තංගේ. ගිහි අයට ඒ පිරිසට පින්වති අඩුමතරමේ. අඩුමතරමි ඒ පිරිසර නාමුරූප ධරම ගැනවත් අවබෝධයක් නැතිහින්ද ඔවුන් ජීවසිුරු පොරවා ගත්ත මිටා දුෘෂ්ටිකයෝ බව තේරුම්ගරගෙන වහාම ඔවංන් පතිස්සේප කරන්න ඕනෑ. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි පින්වසාමින් වහන්සේ. ලෝබමූල සිත්් අතර තිබෙන උපෙක්කා සහකත දිට්ටිගත සම්පයුත්ත අ සංකාරික හිත සියලුම අකුසා සිත්් අතරින් බලවත්. ප්‍රානගාත අකුසරේටත් අඩා මේ සිත බලවත්වන්නේ කොහමද කියලා මට තේරුන්ගන්න අපහස්සේ. අපි හාමුදුරුවන්ට වෙලාව තියෙනවනම් මට උදාහනයක් ඇසුරෙන් පැහැදිරිකර්දනමෙන් අරුුණාවෙන් අයිර සිටිමි, අපේ පින්වස්වා මෙන්වහන්සේ. ඇතුළු කාර්ය මණ්ඩලේසිය උදනාටම නිදුක් නිරෝගී දීර්කාවස පතමි කියලා. සත්පුරුස පිංවර්නී අදත්තාධානයේ කාමසුමිචාචාරයේ මුසාවාදේ, ඒවාගේම පිසුනාවාචය සම්පප්පලාපය මේ ආදී මෙකාරණ සිද්ධ වන සිත්්තියෙනවනේ. එතකොට ලූභමූල සිත්වලින් තමයි ඒව කෙරෙන්නේ. ලෝවමූල සිත්වල තියෙන උපෙක්කා සහග දිත්්තිික සම්පයුත්ත සසං අසංකාලික හිත සියදුම අකුසාසිත් අතරින් බලවත් අකුසාල්හිත දෙකෙ ැහුවොත් ඔහු බලවත් අකුසාල්සිතක්. ප්‍රාණගාත අකුසලටත් අඩා මේසිත බලවත්වෙන්නේ කොහොමද කියෙලා ඇහුවොත් පින්වත්නය සතුමැරීම ආදියෙන් ඒවට ගැලපෙනිවිපාක ැබෙනවා. මෙතන්දී උපේක්කා සහක් දෙක මැදහත්වේදනා සහිත, මිත්‍යා දෘෂ්ටියා සමගයදෙන. මෙහෙවීමක් නැති හිතක ස්වභාවිකෝම ෙතෙන දරම කොහොමති කියල බලන්නකු ස්වභාවිකෝම චෛතසික දරම ඒද බල සම්පන්න චෛතක දරම එක්ක යෙදෙන ඒ හිතට ඒ වගේ බල සම්පන්න විපාකයක් ලැබින්නට ඕන. එනිසා ඒ උපේකා සහග දිට්තිකල් සම්පයුත අසංකාරික සිත පින්වුවනි සියලුම අකුසාසිත් අතර බල සම්පන්නම අකුසා සිත වෙනවා. ඒන්දි ඔ ඇත්තු මේ කහුණනත් තේරුන්ගන්න ඕන පිංවුවත්න දීසමූලසිත් ඇතිවෙන්නේ ප්‍රාණගාතිය පරුසවච්චනය ව්‍යාපාදය, අදත්තාාදාානය මසාවාදී ප්‍රිශ්නාවාජයේ සම්ප්පලාපය අකුසල කර්ම පත කරන්න. ඒ වගේ ලෝබමූලසිත ඇතිවෙන්නේ අදත්තාදාානයේ කාමේස මිච්චාචාරය මසාවාදී පිසු ආවාචයේ සම්පප්පලාපය අභිත්‍යා මිත්‍යා දුෘෂ්ටිකයන මේ අකුසල කර්මපතහත කෙරෙන්න. විදිහට ඒක තේරුන් ගන්න ලෝභ මූල සිදත්තල පලි වැනි හිත කොච්චුොම බලවත් එහෙම කියලා. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි අවසරෑපින්ව සාමින් වහන්සේ. බෝමලු අමතිනකොට කූම්ඹි වගේ සත්තු මැරෙනවා එම අවස්ථාවලදී පවුරෑස් නොවන බවට නොවන ආකාරයට, කටයුතු කළයුතු ආකාරයේ කවුණාවෙන් පහදාදින්න සාමින්න් වහන්සේ කිසිම සත්‍යයකුට සත්‍යයෙකු නොමැරනවා කියලා සිතලා බෝමලු ඇමදුවත් අකුසලයක් නොවේද. ඔබහන්සේට නිදුක් නිරෝගී ධීර්කාවස ලැබීවා කියලා. සත්පුරුස පිින්වර්ත්නී ප්‍රාණගාත අකුසලයක් වෙන්න නම් පානෝභවී පාන සඥී වදකචිත්ත මුපක්කමෝ තේන ජීවිත නාසූව අංගාපංච වදස්සිමි පනඇති සතෙක්ීම පනඇති සතෙක්ක දැනීම. වදක චිත්ත එක මරණ චේතාම් උපක්කමෝය චේත්නාවේ මානයට පත්කිරීම. තේන ජීවිත නාසුවුව එයි ඒ උපක්ක මේ මානයට පත්කිරීම කියන මෙන්න මේ අංගතික අගසම්පූර්ණ උුණොත් තමයි පින්ගුවත්න ඔය ඇත්තන්ට සත්්‍යක ාත නකුසල කරමේවෙන්නේ. ඔබට තියෙන්නේ බූමල්ලු ඇමදීමේ චේත්නාමසක් සත්තු විනාස කිරීමේ චේත්නාව නෙමි. ඔය ඇත්තොපුළු අන්තරන් සත්්‍යයන්ගේ ජීවිත බේරලා පරිස්සමින් කටයුතු කරන්න කවනාමයිතය ඇතුව කටයුතු කරන්න මේ ලෝක ඔ ඇතකොයි ගමනක්ග්‍යත් ඔබේ පයට ඕන තරන් සත්වය අහවෙලා. මානයට පත්තලෑ ඇති කොතන හිටියත් ඒක සිද්ධ වෙනවා ඇැබූ මළු ඇමදීම් නැවැත්තවීම නෙමී පස්්නට උත්තර වෙන්නේ ඔය ඇත්තන්ගේ සිතා ආරක්ෂ කරගැනීමයේ. ඊළඟට අහලතියෙන පස්ශ්නය තමයි අවසරයි මාගේ පින්වත් නායක සාමීන් වහන්සේ. න්මලි මහසෑයට පූජාකරපු කාව්ඩුන් වහන්සේ නැවතත්ගෙනවිත් ගමේ විහාර අස්ථානයට පූජාකිරීම සුදු සුද අනුකම්පාවෙන් පහදාදනසේ ක්වාතිරුවන් සානය කියලා. පින්වත්න ඔබ රුවන් මලි චෛතරාජාණන් වහන්සේ අභියස ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒ පූජාකරන කා්ඩු රුවන්මලි චෛතරාජාණන් වහන්සේගේ භාරකාඩ ස්වාමින් වහන්සේලාට ලැබුණත් එය සාමීන් වහන්සේලා කරන්නේ විහාරස්ථානවලට ලබාදීම හෝ එවනි කාර Not. එයඇත්තුෝම රුවන් මලි චෛතරාජාණන් වහන්සේට පූජාකාන උබම කාණ්ඩු අරංගෙහිල්ලා. ඔබම පූචා කරලා ඒ එ පරිහණය කරමින් තවදෝටල් පින් සිද්ධ කරගන්නට ගමී විහාරස්ථානයට ගෙනවිත් භාරදිනවානං ඒහි කිසිදු ගැටලුවක්නෑ ඒක තවත් පින්කමක් බවට පත්වෙනවා මේ බොහෝ කඩු තිබෙන රුවන් මලි චෛතරජාණන් වහන්සේගේ විහාරස්ථානයට වඩා ඒ අගහිංකන් තියෙන විහාරස්ථානයකට ලබාදීම බොහෝ උපකාර පියෝජනවතුත් වෙනවා එයින් අදහස්කරේ නෑ ඇතෙන්ට නොදීම ඉන්න කියලා ඔබ හපු පස්නයට ඇ පිළිතුරු තුන්නේ. ඊළඟට අහලතියෙන පස්්නය අවසරය කල්යානිමිත්‍ර යන් වහන්ස. හිමියනී වර්තමානයේදී තායිලන්තයේ වැනි රටවල්ලල පවතින තාවකාලික පැවිද්ද. තථගතයන් වහන්සේ විසින් පනවා ඇති විනිේස් සහ කෙසේ වේද. ඇසු කලික පැවිදිබීමට පත්වීමට අපේක්ෂාවන් සිත්න අයෙකුට. ඊට පෙරසයම් පරීර්ෂණයක් සිදු කරගැනීමට මෙම තාවකාලික පැවිද්ධට යොමුවීම සිදු කළ හැකිද. ඒ ධර්මවිනේ අනුව කෙසේවේ දෑ කවුනාවෙන් පහදා දෙන මැනී. පින්වත් ඔබ හන්සේට උතුමූ නිදුක් නිරෝගී දීර් ගාාව සම්පත්තිය ලැබේවා තෙරුවන්සාරණය කියලා. පින්ුවත්නී තාවකාලික පැවිදිකිරීම ගැන බුදුරජාණන් වහන්සේ මෙහෙම තාවකාලික පැවිදිි කදන්න කළ විනේනීති පනවල නහැ. හබයි චිත්තහත්ත තෙරුන් වහන්සේ වගේ පැවිදිවෙලා සවරු ඇල්ගේ ලහපව පැවිදිවේද්ද ඒක වලක් පන්න විනේනීති පනවලත් නැහැ. ඒ යන තාවකාලික පැවිදිවීමේ කිසිදු වරදක් නෑ කියන එක දවසක් හෝ එය ඇත්තන්න සිර හකින්න පුළුවන්න්නම් ඒ මහත්පල මහාන් සංස ගෙන දෙන පින් කමක් බවට පත්වනවා පසුකා. ද පැවිදිවීමට අපේක්ෂාවෙන් තාවකාලිකව පැවිදිවීමත් පින්වත්නය වටිනා අත්දැකීමකුත් වෙනවා එන්සා තාවකාලික පැවිදීමේ කිසිදු වරදකුත් නැහැ. මේ විදිහයට අද දවසේදී පුුණ්‍යවන් තොඔය ඇත්ව අහ ලතියෙන දහම් කැටලුසි අල්ලට පිළිතුූ ලබා දුන්නා සත්පුූස පුුණන්‍යවන් තොඔය සැදහැවතුන් හැම දෙනාමිකට එකතු පාදා වෙලා. අද දවසේදීත් පින්වර්ත්නී ධර්මවනය කරන්නට ඒත්න දහම් කැටලි ඉදිරිපත් කළලා මෙතෙක් වෙලා රැස්කර ගත්තපුන්න ධර්මයු මියගේ නෑතැයින අනමෝදං වීවාය කල පින් අනමෝදන් කරන්න. දෙවියන්ටත්ම පින් අනමෝදන්, වීවායකල පින් අනමෝදන් කරන්න නිවන් දකින්නටම පින් හිීත් වීවායකල නිවන පාර්ථනා කරන්න. පින්වන්ත ඔබට අපහාසිරවාදකන විශේසයම සෑම දිනකම. මේ ධර්මසාකච්ඡාවාරය සඳ බපුොහෝ විහෙස වීහි කටයුතුකන. අපේ සිස් සපරෑැකගේ පඥ්ඥාසාර පින්වත් පොඩි හමුදුුවන් වහන්සේට ඒවාගේම ජයලාල් මැටදුම් ඇතිනිය දූදරුවන්ට කාර්මණ්ඩ දිය සැමට පස්න දිරිපත් කළ සැදැවත් ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ සානින් නිදුක් නිදෝගීතී ගාවිස ලැබේවා. අභිවාදන සීලිස නිච්චං වද්ධාපචායිනෝ චත්තාරූ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නූසු කම්බලං ආයුරාරූගේ සම්පාත්ති සග සම්පත්ති මීවචේ අතුූනි්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතු හැම දෙනාටම තෙරුවන් සරණයේ